සාදු සාදු නම්මස්කාරවවා බුදුරුවනට සැමදාබුදුහිමි සරනයාමී නමස්කාරවිවා දම්රුවනට සැමදාසදහං සරනයමි නම්මස්කාරවිීවා සංගරුවනට සමදාමහා සංග සරනයාමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරන සරනයමිසාදු ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නේ කාටගස්දිගිලිය මහමෙවනාව භාවනාසපුේ ධර්මශාලාව හැදුවට පස්සේ මංහිතන්නේ ම පලවෙනි වතාවටයි මේ ධර්මදේශනාව කරන්නේ. අපට ජීවිතයේ ඇත්ත පහදලා දීපු ශාස්තෘන් වහන්සේ නමක් සරණ යන්ද ලබුණක්. ඒ බුදුරජාණන් වහන්සේ, වදාළ ධර්මය තුළින් මිසක් අපිට ජීවිතය ඇත්ත දැනගන්්ඩ වෙන කිසිම ක්‍රමයක් නෑ. ඒක ඇන ලෝකයේ ඕන කෙනෙක් ඕනිකක් කියවි මේක මේක ඇත්ත කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හැර සත්‍ය තේරුම් ගණ්ඩ වෙන කිසිම උපකාරයක් බාහිරීන්නේෑ. සත්‍ය තේරුම් ගත්තොත් අට තියෙන වාසීමකක්ද. අසත්තිම් මිදිනවා සත්‍ය තේරුන්ගත්තුත් බොරුවෙන් නිදහස් වෙනවා. මුලාවෙන් නිදහස් වෙනවා අනතුරුවලින් නිදහස් වෙනවා සත්‍ය තේරුම්ගණ්ඩ නං අපි ඉස්සල්ලාම කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඉගන ගැනීම. ධර්මය ඉගන ගන්නේ නැතුව, අපි සත්‍යබෝධය කරන්න ඕනය ජීවිතයේ ඇත්ත වටහාගණ්ඩ ඕනේ කලා අපි කීවට, ධර්මය ගන ගැනීමෙන් තොරව කිසිම පිළිවෙලක් නෑ ජීවිතයේ සත්‍යය අවබෝධ කිරීම කියන එක අපේ ජීවිතට වුවමනා එකක් හැටියටයි මන් සලකන් හැබැයි බුදුරජාණන් වහන්ේ ගන්න අපේ හිටේ තේෙනව නම් පැහැදීමක් ඒ පැහැීම හැබෑම පැහැදීමක් වෙන්න කවක්ද හැබෑම පැහැීමක් බවට පත්වන්නේ කවදරද සත්‍ය අවබෝධ කරපු දවසට සත්‍ය අවබෝධ කරපු දවසට අපේ හිටේ ඇතිවෙනම ඇත්ත පැහැදීම. ඒ සත්‍ය අවබෝධ වනතුරු අපේ හිටේ ඇති වන පැහැදීම සමහරි විට අපි හිටන් හදාගත්තු කරනෝසි තියෙන එකක් වෙන්න පුළුවන්. හැබැයි සත්‍යේ අවබෝධ කරගත්තු අප ඒ පැහැදීමට සම්පූර්ණ පදනන් වන්නේ අවබෝධ කරගත්තු සත්්‍යය. එතකොට අපි බුද්ධ දේශනා ඉගෙනගන්නේ ඕය කාරණ සඳහා. හැබැයි ගිහි ඔබට මේ කාලෙ ුද්ධදශනා ගොඩක් කිිකි නීමේ අවස්ථාව නෑ ගොඩාක් වෙලාවට අප අහන බණටිකක් ඇර ගොඩ දහම් කරුණු කාලයක් තිස්සේ හදාරල කාලයක් තිස්සේ ඉගෙනගෙන කාලයක් තිස්සේ ධර්මයට යොමු වෙලා දහම් කරුණු තේරුන්ගත්තු ගිහිු මංහිතන්නේ බොහෝම අල්පයක් ඇති. බොමස්වල්ප පිරිසක් ඇති. අනි ගොඩය පිරිසට පැවිදී අපට තරන් ධර්මීගෙන ගන්න අවස්ථාව නෑ. ධර්මිගෙන ගන්න අවස්ථාව නැති නිසා සත්‍ය අවබෝධ කිරීම පිණිස සත්‍ය අවබෝධය උදෙසා බදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කුමක්ද කියලා ගිහි කෙනකට තේරුම් ගන්න තියෙන අවස්ථාඩයි අපි ගොඩාන් වහන්සි ගන්නේ ගිහිගෙනකුට ඒ අවස්ථාව ලබාදට ධර්මය ඉගෙන ගැනීම පිණිසයි මොකද හේතුව ධර්මය ඉගන ගැනීමෙන් තමයි අපිට ගොඩා කුපකාර ලබෙන්නේ ධර්මය ඉගන ගත්තේ නැත්තං ගොඩා කයිට පුළුවන් අපිෝ රවට්ටන්න ධර්මය ඉගෙන ගත්තත් ඒක ක්‍රමාණුකූලව අධ්‍යයනය කළ නැත්තන් ඒත් මුලා වෙන මුලා වෙන්න හේතුව මෙ මේකා පින්වත්නී අපේ හිටේ රාගෙ නැද්ද රාගෙ නැ්ද රාග තියෙනවාද බදුරජාණන් වහන්සේ රාගේ සයාආකාරයකට පෙන්ඩලා තියෙනවා හොනවාදී රූපරාග රූපරාග කිවී ඇහට පේන රූපයට හිත ඇලිනවා එළඟට සබ්ද සබ්දරාග කිවී කල්නට ඇහන සබ්දයට සිත ඇලිනවා ගන්දරාග ඒකිවී නාශයට දැනන ගඳ සුවදට හිත ඇ රසරාග දිවට දැනන රසට හිට ඇලි නෝ ඉස්පර්සරාග කයිට දැනෙන පහසට සිට ඇලි නෝ එලකට අරමුණුවලට ඇති වුණ රාගෙ හිතින් හිතෙන අදහස් වලට රාගය ඇතිවෙනු ඒක නිතින් හිතන අදහස් වලට හිට ඇලි නවා මෙහිම එකක් වෙනවාද නැද්ද. දෙෙනවා. එතකොට හිත තියෙන්නේ කුමක් එක සම්බන්ධ වෙලාද. රාග්‍යත් එක්ක. ඒහිට සම්බන්ධ ලා තියෙන කුමක් එක්කද රාග්‍යයක් එක්ක. එතකොට රාගයයි හිතයි එකතු වෙලා තියෙන්. මේක තේරු ගධ. දැන් එතකොට අපි මෙනෙහි රජිම් කුමක් කොමක් දෙතුල එක වෙලා තියෙන්නේ. රාග්‍යයි සිතයි එකතු වෙලා තියෙන්නේ. රාග්‍යයි සිතයි එකති වෙලා අපි මෙනෙහි කරනවා නං ඒ මෙනෙහි කිරීමට කියන්නේ මොකක්ද. අයෝනිසෝ මනසිකාර. ඒ කියන්නේ? අයෝනිසෝ මනසිකාර කියන්නම ගත්ද? නෝනින් තොරව මෙනෙහි කරනවා. දැ අපිට තියෙන ඕක නෙමෙයිද. රාගි පැත්ත ඕක තියෙනවා. ඒළඟට අපිට හට ගන්නවා දේශ? දේශ කොමද හට ගන්න ඇට පේන රූපේට දේශය හටගන්නවා එළඟට කනිින්ග හන සබ්දට දේසිය හටගන්නවා දාසේර දැන්න ගඳ සෝදට දේසිය හටගන්නවා දියවට දැනෙන රසේට දේශය හටගන්නවා කයිට දැනෙන පහසට දේශය හට ගන්නවා මනසට හිතන අරමණුවලට දේසි අටගන්නවා ඒ වෙලාවට මේ හිත සම්බන්ධ කුමක් එක්කද දවේශත් එක්ක. එතකොට දේශයයි සිතයි එකතු වුණහම ඇතිවෙන මනසිකාරයට මොකක්ද කියන්නේ. අයෝනිසු මනසිකාරය. ඊළඟට අපි මුලා වෙනවා රැවටනවා ඇහැට පේන රූපෙට රැවටෙනවා. කරට එෙන සබ්දට නාසේට දෙන්න ගත සෝදට රැවටනවා. දිවට දෙන්න රසේට රැවට නවා. කයිට දෙනන පහසට රැවටෙනවා. මනසට ඇතිවෙන සිතිවිලි වලට රැවටනවා. එතකොට සිට පවතින්නේ කුමක් එකද රැවටීමත් එක්ක. එතුකොට රැවටීමයි සිතයි මෙනෙහි කරන්නේ එක මනසිකාර කිරීමේ දෙමකක් දෙකට කියන්නේ අයෝ නිසෝ මනසිකාරය මේක තමයි මේ අපේ ජීවිත පැවැත්මේ ප්‍රධාන සාධකය මේ ජීවිත පැත් ප්‍රධාන සාධකේ ඕක තමයි සියලූම සතවයන්ට පොදු සාධකය එතකොට මේකේ රාගයයි සිතයිකයන් එකක්ද දෙකක්දකොට දෙකක්. දේශයයි සිතයි කියන්නේ දෙකක් මෝහයයි සිටයි කියන්නේ දෙකක් හැබැයි සිතත් එක්ක රාගය එකතු වෙලා තියෙද්දී අපට හැමතිස්්‍යයම පේන්නේ දෙකක් හැටියට නෙවෙයි එකක් හැටට සිතයි දේශය එකතු වෙලා තිදී අපට හැමතිස්සම පේන්නේෙ කහොමද දෙකක් හැරිට නෙමෙයි එකක් හැටට සිත මෝහඇත්ත එක් එකතු වෙලා සිටි එද්දී අපට පේන කොහොමද එකක් හැටියට මේක වං වෙලා නෙමේ ඉතියෙන් ඔබ හිතන්නේ මේ රාගදීශ මෝහ සිටෙන් වෙන් කරන්න පුළුවන්ද වෙන් කරන්න බැරිද හිතෙන් එක කියන්න බල වගරන්න පුළුවන්ද බැරිද මොකා දීතෙන්නේ බෑ කැලහිත න ඇත උත්සන්න බලන්. බෑ පුළුවන් කළ හිතනයි පුළුව. රාගයයි සිතයි කියන්නේ දෙකක් වෙං වෙන දෙයක්. රාතන් වහන්ස කල කියන්නේ රාගදේශ මෝහයන්කින් සිත නිදහස්වෙච කෙනයි. රාතන් වහන්ස කළ කියන්න කවුද රාගය ද මෝහෙෙන් සිත නිදහස් කෙනා. අනි සියලු දෙනාටම රාගීන් දවේශයෙන් මොහෙෙන් සිත නිදහස් නෑ. හැබැයි සිතේ තවදහත් තියෙනවා ඒදී දිවුණු කල්ල තමයි ්‍රාතන් වහසේ ඕක කරගත්තේ. ඒ තමයි සිටේ තව එකක් තියෙනවා ඒකට කියන්නේ විරාගෙ. විරාගෙත් එක්ක සිතේ එකතු නහම, වෙලාවට මෙනී කරන එකට මකක්ද කියන්නේ. යෝනි සෝමන සිකාරය නුවනම් මෙනෙහි කිරීම. ඊළඟට සිට තව දෙයක් එක එකතුවරන්න පුළුවන්. දේශයට ප්‍රතිවුරුද්ධ දෙයක් තියෙනවා මොකක්ද. මෛත්‍රිය අදය දේශයේ නැති බෞද්‍යක සිත එකතු වෙන. දේශ නැති බවදක සිත එකතු වෙච්ච වෙලාවට මෙනී කරනවනන්ගයා එමකක්ද යෝනිසුව මනසිකාරය තව එකත් තියෙනවා නුවන ඒන්නේ මෝහෙ නැතිකම මෝහේ නොහැදන බව නුවන වැඩෙන බවකිල්ල එකක් හිතේ තියෙනවා ඒ එකට කියන්නේ අමෝහේ ඒකත් එක සිත එකතුනාම එවෙලාට නොුවන වැඩ කරනවා අපි හිතේ ඔය ඔක්කොම තියෙනවා දැන් අපි රාගෙ කියන්නේ ලෝබි කියන ඔකොම එක ලෝබදෝසමෝ කියල ගති ස්වභාවයක් අපි හිටේ තියනවා. ඒකින් අපිට අයහපත හදන නිසා ඒවට අපි මොනවාද කියන්නේ අකුසල්. අලෝබාදෝසාමෝ කියල ගති ස්වභාවයක් තියනවා. ඒකෙන් යාපරහදන නිසා එකට මොකක්ද කියන්නේ. කුස්සල්. මේවා සිතත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ මෙ සිතත් එ සම්බන්ධ වෙලාතමයි මේක වෙන්නේ දැ මේ කාලේ මනුෂයාට ඔබ හිතන් මේ කාලේ මනුස්්‍යයා ගොඩක් ඥානවන්තද බුද්ධිමත්ද මැත්තන් ගොඩා මෝඩද මේ කාලේ මිනිස් ගොඩක් මෝඩයිඒ මෝඩයි කියලා අපිට හිතෙන්නේ ඇැයි නි ගුඩාක් දවල්වට රැවටනෝ මිනිස්ු හරීයට රැවටනෝ ඒක මේ මිනිස් මනුස්වර්ගයා පිරිහෙනකොට වෙන එකක් මනුස්වර්ගයා පිරිහෙනකොට වෙන එකක් ඒකට මනුස්වර්ගයා දෝස් ලැබිය තුනෑ හැබැයි අපිට අවස්ථාවක් ලැබෙන ඕනේ මේ ජීවිතයේ ඇත්ත වටහාගැනීමට ටිකක් හරි බුදුරජාණන් වහන්සේ පදාළ ධර්මයට අනුව අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා අතීතියක් එකන පෙර ආත්ම පරම්පරාවක් අපි ගත කර අපි හැමෝගිම ජීවිතවල තියෙනවා එතකට අපි හැමාත්මම මිනිස් වෙලා නේ හැමත්ම මිනිස් වෙලා නෑ හැමාත්නම දෙවියෝ වෙලත් නෑ ඇමාත්වම නිසත්ව වෙලත් නෑ හැබැයි අපි නොේ කාත්මල පිදිලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අපිට වදාලා මහනෙනි මේ ගෙවුණු අතීතය එකෙන් අපි එක එක්කෙනගේ ගෙවුණු අතීතේ අපි හෙලු කඳුලු සාගර ජලයට වැඩේ කිව්වා එතකට බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙන අපි එක එක්කෙන හෙලු කඳුලු සාගර ජලයේ වැඩ කිව්ව ඔගුල දැකල තීරුණනේද යම් ප්‍රමාණයකට හරි මහාසාගරය බහසාගරයට වැඩි හඳුළු ගැලූ ඉතිහාසයක් අපි එකෙක් කෙනෙක් ගාව තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ එතකොට උන්වහන්සේ වදාළ කාරණය ඇත්ත නැත්ත තේරුම් යන්නේ ඒ ධර්මය ඉගෙන ගන්නකොට ඊරවස උන්වහන්සේ වදාලා අපි එක එක්කෙනගේ ජීවිත එක අවස්ථාවලදී ගැලු රුදිරය සාගර ජලයට වැඩේ කියලා එදකොට අපේ ජීවිතයේ අතීතයක් තියෙනවා සාගරජලය පරදා ලේ ගලාගිය අපි එක එක්කෙනගේ සාගර ජලය පරදාහඳුලු ගලාගිය අතීතයක් තියෙනවා කට බුදුරජාණන් වහන්සේන පහළ වෙන්න මොකයිටද. අනාගතයේත් ඒක උරුම කරලා දෙන්නද. එක නිදහස් කරල දෙන්නන්නද. අඩින් ආර්ථය අපි අල්ල ගණඩ ඕනේ. බුදුගෙනෙ පහළ වෙන්නේ අනාගතයේ තත් ඒ කඳුළු සයුර හිමිකර ගනිින් කියන්න නෙමෙයි. බුදුගෙනෙක් පහළ වෙන්නේ අනාගතයත්තේ රුදිර සාගරයට හිමිකාරෙක්වයන් කියනෙකට නෙමෙයි. බුදුගෙන පහල වෙන්නේ මේක අවබෝධ කරලා මේකින් නිදහස්වයන් කියන්න ඕකට තමයි බුදුගෙනෙ පහල වෙන්නේ හැවැයි අපිට අවබෝධය වෙන්න එඇතිමොකෝ මේ කාලේ මේ කාලේ අවබෝධ නොවැෙන්ඩ ප්‍රධානම හේතුව තමයි අපේ ජීවිතවල කුසල් පක්ෂය එකන හිට තුළෙන් අපිට කරන උදව්ුව බල දැන් ඔබ සියලු දෙනා සාමාන්‍ය ජීවිතය පන්සිල් ගන්නවාද නැද්ද පන්සිල් ගන්නවන්නේ ඇතුට පන්සිල්ල කරන්නේ කයයි වචනයයි දෙක සංවරවීම දැම් පන්සිල් ගත්තහම කයයි වචනය සපෝට් කරනුදේ පන්සිිල් රකින්ද නෑ එකන පන්සිල් ගත්තාට අපි අපිටඒ පන්සිල් ලොලින් පන්සිල් ආරක්ෂා කරන්න මෝලිකම දේ ක්‍රියාත්මක වෙන්නේ මොකදදේ සීහ පන්සිල් සමාධන්ගෙනවා නමුත් පන්සිල් රකින්නේඒ මොකද හේතුව අපි පන්සිල් සමාදන් වෙන්නේ ඇත්්ටේම පන්සිල් නරක දෙයක්ද නෑනේ හොඳ දෙයක් එතකොට මේ පන්සිල් ලාරක්ෂ කරන්න අපි කැමති නමුත් ඒකට අපේ ඇතුලින් උදවනේ ඔබ දන්නවා මේ කාලේ හාමුදුරල් ගැන හරියට පන්සල් හාමුරුව ගන හ යනවනේ දෙකක වවෙේචන ඒක අර්ථයමොකක්ද ධර්මය හැසිරින් අකමැතිි කවුද උද වනේ තමන්ගින් තමන්ට උදවනේ මතන ඔට තේරම් ගන්න ලේසිකන් දැන් අපි හරමින් වැලකී සිටිින් දෝන එකට තමන්ගේ හිතත කය තමන්ට උදව් කරන්න ඕනේ. වැරදිකාම සේවෙනෙන් වැලකී ඉන්ඩෝනේ ඒට තමන්ගේ හිතයි කයයි තමන්ට උදව් කරන්න ඕනේ මත්‍යම්පානයෙන් වැලකී ඉන්ඩෝන එකට තමන්ගේ සිතයි තමන්ගේ කය තමට උදව් කරන්න් ඕනේ. බොරු කීමෙන් වැලකී සිටින් ෝනේ ඒට තමන්ගේ සිතයි තමන්ගේ වච්චනී තමන්ට උදව් කරන්න ඕනේ. කේලංකීමෙන් වැලකී සිටිින් ෝනේ ඒට තමන්ගේ සිතයි වච්චනයයි උදව් කරඩෝනි පරස්වචනකීමෙන් වැලක ඉන්ඩෝනි ඒට තමන්ගේ සිටයි වච්චනයයි උදව් කරඩෝනි හිස්වචනකීමෙන් වැලක ඉන්ඩෝනනි එකට සිතයි වචනය උදව් කර්ඩෝනි අපට උදවතියේද තමන්ගෙන් තමන්ට උදව්නේ ඊළංගට මිනිස්සුන්ට ීරිසියා කරන්නතු ඉන්ඩෝනනි මංන්ගහිත මට උදව් කරන්න ෝනි. මනුස්්‍යල් දියනිියන බල්ල සතුටෙන් ලෝන මුදදිතා ඒකට තන් ගීත තමන්ට උදව කරන්න ඕනිි. මිනිස්සුන්ට අනෙන්න්න කොඩිවින හදිවුණනයන් කරන්න තු ඉන්ඩෝනනි. තමං සිත තමන්ට උදව් කරන්න ෝනකට. තමන් ආස කරණය වීරගන්න වසීගුරකාන් නොකර ඉන්ඩෝනි. ඒට තමන්ගීට තමන්ට උදව් කරන්නලෝනි උදවනේ. බුද්ධ කාලේ මනුස්සයයි මේ කාලේ මනුස්සය අතර පරතරය අහස්සට පොලොෝවගේ බුද්ධකාලේ මනුස්සයාට සමාදංවෙන සීලයේ ආරක්ෂ කරන්න තමන්ගේ කය උදව් කරනවා තමා සමාධං වෙන සීලයේ ආරස්සා කරගන්න තමන්ගේ වචනය උදව් කරනවා ඒයන සීලි සමාදං වනා මේක ආරක්ෂ කරන්න උදව් කරනවා ධර්ම කරුණා මෙනේ කරනකට සිත උදව් කරනවා. දැන්කාලි සිත උදව් කරන නේවට නෙවෙයි. අධර්මයට හි කවුරහරි බැන්නොත් ඒකම මතක්වවී නවා මට මේහම බැන්න මෙහෙම බැන්න මෙහෙම බැන්නා. කවුර තබන්ට මොනහරරි යම්කිසි වැරැදදක්කලොත් ඒකම මතක්වේ නවා මේ මට මේක කළ මේක කලා මේක කලා. ඉරිසිාවක් කවු් තේකම මතක්ව වේනවා. එතකොට කාටහහාරි යම් කිසි වරදක් කරන්න හිදුුණු තේකම මතක්ව වන මෙ මෙමම් කරපන් කියලා. එතකොට හිත අකුස්සලේට උදව් කරනවා ද නැද්ද. සිතා අකුස්සලේට උදව් කරනවා. වච්චනය අකුසලේට උදව් කරනවා. සරීරයේ අකුසලිට උදව් කරනවා. සිත කුසලේට උදව් කරන්නේ බෝම කලාතුරකින් වචනය කුසලට උදව කරන්නේ බෝම කලාතුරකින් සරීරයේ කුසලිට උදව් කරන්නේ බොහොම කලාතුරුකින් ඒකයි මේ කාලයේ මිනිස්සුන්ට මේ අමාරු ධර්මයේ දෝෂයක් නමි බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ අහන ධර්මයඒ මිනිස්සු අවබෝධ කරනවා අබෝධ කරන්න හේතුහ ඒ ධර්මය හදවදට පිවිසෙනවා. මේ කාලයේ මිනිස්සුන්ට කවුරහරි බැන්නොත්. ඉක්මන්ට හදවතට පිවිසෙනවා. කාට්හරි අපහස කළුත් ඒකට එක පහට සිෙට්ටෙනවා කට්ටිය. එම වෙන්නද. නිින්ද අපහස ගැරවුමක්කවත් ඒක් වරි ියන්න ගණන්න කිීපකම පටගල්ල ඇස්වෙනවා. ඒක නික්මන්ට සිෙට්ටෙනවා එදකොට මේ අකුසලයට මිනිස්සු වේගෙන් ඇතිල එෙනවා මේ කාලේ. එහනම් මේ කාලේ කුමක්ද බලවත් අකුසල් බලව. මේ අකුසල් බලවත්වීම ඔබහිතන්නේ තව ඉස්සරහට අඩුවයේද වැඩිවේද. තව ස්සරහට වැඩි වෙනවා. දැන් අපිට අනාගතයේ මනුස්ස ලෝකයේ උපදින්ට සිද්ධ වුුණොත් දැම් මේ නොමගගේ ළමයිගේ. රුව වෙලා තම අපට පොදට වෙන්නේ දැඟවන අපි පොඩි කාලේ ෆෝන්ටිබුණේ නෑ අපි බොඩි කාලේ මට මතක අපි ගෙදරින් දෙද්දී අපි ටකර ටවෂම්පන්ති බුුණෙත් නෑි ස්කොලර් හාට පස මොනහරි තියෙන දෙයක් කාලා පොඩ්ඩක් නිදාගනි දෙලලා සෙල්ලන් කරලා ඊට පස්සෙ කඩේ ගෙහිල බඩුගෙනන්නල්ල ඒවර් කරලා ඊට පසේ හවස හමදෑම අපි හයාමාරක ගෙදර බදදුුවන් ඉඩගොඩි අපේ ගෙදරදි බදුන් වදිනක අපිට කෑමනෑ හයාමාට අනිවාර්යම බුදුන් වදන්න ඕනි අපි අපිට නීතිය දාලා තිබ මයි මලීල දෙන්න යක්කයි අපි බුදුන්වඳිනවාමයි බුදුන් වැදල තමයි කෑමකන්නේ ඇතන් දෙන්නේ දැන් ටයනෝ දෙහෙම සිරිත් නෑ ලබෑගිය ගෙටගියා කාම්මරටි ගියත් දොරෝහා ගත්ත අම්මයිති යාඥා කරන්න ඕේ එන්න පුතේ කෑම කන්න කියලා. ලොකු වෙනසාෆෝණිකත් එකක ජීවතව වන එකට ෆෝර්ණි එකත් එකක ජීවත්ව වෙන දෙම ඔපියෝ දරුසේය හස හොදට වැඩ කරන්නේ නැති පෝර්ණ එකට පෙම් බැඳගත් ඒ පිරිසගේ දරුව වෙලා තමයි අනාගතය අපිට උප දෙන්න වෙන්නේ ඔගොල් කැමතිද අකමැඇතිනං අපි දැම්ම තියා අප යම් කිසි දෙයක් අපේ ජීවිතයට ලබා ගණ්ඩෝනි. ීවිතර දැම්මතිය අපි අම්කිසි වටිනාදැල් ලබාගන්නලෝනි ඒ වටිනාදීට තියන බාධාවතමයි බමකිවේ හොඳට බලන්න මේ කාලයේ මනුෂ්‍යයාග හිතේ රාගේ බලවත් මනුෂ්‍යයාගේ හිතේ ද්‍රේශයේ බලවත් මෝහේ බලවත් ලංකාභූමියයේ හරි පැහැදිලිව තියෙනවා මේ ලංකාභූමිය බුද්ධ සාසනය බබලන කාලවලදී මිනිස්සු ගොඩ පින්කරගන්න පින්කර ගන්නවා ධර්මී හැසිරනවා ධර්මය මෙනෙහි කරනවා බුද් ශාසනී පිරිහීගෙන යනකොට මිනිස්ස ගොඩ අමනුෂයන් ඇදහීමට නැබුරු වෙනවා අමනුස්්‍ය වන්දනා අමනුස්ස්‍ය ඇදහිලි අමනුස්ස පූජා අමනුස්්‍යයකංගඋපකාර ගැනලි යන්තර බන්තර අනවින්න කොඩිවින්න හදිහුඩ මේකර නැබරු වෙනවා ශාසන පිරිහෙන්න්න පිහෙන් මිස්ු යොමවෙ ඒ පැත්ත ැ ඒ පැත්ට යොවන වේගේ අඩුද වැඩිද වැඩඇත්තිය නොනේ ඒක තේරම තමයි පිරිහීමේ ඉල්ලකුල බුද්ධ ශාසනය පිරිහෙනකට බේරටේ මේ රටේ හිටපු පාරම්පරිකා මනස්යෝ එකොල්ලගේ පැවත්ම ඒ පැවත්වට මනුස් වර්ගයක් පිළියල කරගන්න එක තමයි තියෙම එතකොට අපිට බේරිලා යන්න නන්ට ගොල්ලන්ගේ හිතේ තුළි ඔබේ හිට ඇතුලි තියෙනවා අභ්‍යන්තරයේ වටිනා දීවල් තුනක්. ඒ තුනට කියන්නේ අලෝබය අදවේශය අමෝහය. ඉවට මොනමුල් කෙලද කියන්නේ. කුසල් මුල් කුසල් මුල් ඒ මුල්ලොලින්තමයි කුසල් පැළවෙන්නේ. ලෝබනැත්තිකම කියන එක තිබුණොත් එයාගේ ජීවිතයේ ඒ ලෝබනෙතිකම කියන එක මං හිතන්නේ එක තේරුම් ගන්නනෑි ගුණයක්ක් හැටියේටු ඒ ලෝබනැතිකම තිබුණුත් ඒේ ලෝබනැතිකම කොච්චර මනුස්ස ජීවිතයට උදව්වෙනවාද කියන්නේ බහල තියෙනවාද මේ බුද්ධකාලය හිටියා නකුල්ල මාතා නකුල පිතා කියලා අම්මක විතාත්යකන්න මේකේ තාත්තා අසනීපි වෙලා ඇඳට වැටුණ දැන් ඕොනේ මරණසන්නයි ඒ අම්ම ගිහිල්ල ඒ තාත්තඟට ගිල්ල කියනවා නකුල පිතාට කියනවා තාත්තයේ ඔය මේ දරුවන්ට ඇල්මතියාගෙන මැරෙන්ඩිපා දරුවන්ට ඇල්මතියාගෙන මැරෙන්ඩිපා මම දරුවූ බලාගන්නක් හවද මේ අම්ම කියන්නේ අම්ම යගේ මහත්තයට කියනවා තාත්තට කියනවා දරුවන්ට ඇල්මතියාගෙන මැරෙන්ඩිපා ම බලාගන්නක් මට ගෙදරදරයේ වැඩ පුළුවන් පට නූල් කටින්න පුළුවන් පට කොමුරු වැඩ පුළුවන් මං මේ ළමයි ටික බලාගන්නන් අනේ මම නැතිවුණ හම කොහමද කියල මේ ළමයි කෙරෙයි ලෝබ සිතකින් ළමයි රකින් දෝනකින් අදහස්සය අතාරඉඩ ඔන්න තාතර උපදෙස්තිනවා අම්ම ඊට පස්ස කියනවා ඊළඟට ඔයා මංගෙන්න්න බයවෙට එපා මම වෙන කසාදයක් කරගන්නේ නැහැ මෙ නකුල මතා කියන්නේ කියවා ගැන සාහදක් කරගන්න නෑ මම බබසර සීලයේ සමාදන් වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ ගැන දන්නවා.ගන බුදුරජාන් වහන්සේ ගැන දන්නවා. ඊට පස්ස කියනවා ඔයා කිසි දවස්සක මේ දරුව ගැන අඹ දරුවෝ ගැන ඉඩකටන්ටේ පෙළ ගැන බලාපොරොත්තු තියාගැන මැරෙන්්ඩ එපා මේ බලාපොරොත්තු ආතඇරල මැරෙන්ඩි. එතකොට නකුල ගෘහපතිතුමා හොඳවිට හාගෙන හිටියා ඒකින් කොයි තරන් හිත සතුට වුණද කියන්නේ එය සනීප වුණක් සනීප වෙලා බුදුරජාණන් වන්සේ ළඟට ගියා ඒ නකුල මාතා අනාගාමි කෙනෙක් එතකොට බලන්න මේ ගිහි ගෙවල්ුල මිනිස්සු ජීවිතයේ ගැන කල්පනා කරපු රටාව අපට හිතාගන්න නමාර්කක් අද පැවිදි ජීවිත ගත්ත කොච්චට සංකීරණද හිතාගන්න නමාර්විකක් එදකොට යම්කිසි කෙනෙක් අද මේ කාලේ යම්කිසි කුසල ධර්මයක් බැනය කරන්නවාන්නම් ඒකට අනිවාරයම බුදුරජාණන් වහන්සගේ ධර්මය පාදක කරගත යුතුයි තමන්ට හිතෙන මාතතුෘකා ඔස්සේ කල්පනා කරලා කරන්න බෑ ද මේ මට මතකයි පසුගේ කාල්ලෙ තිබුුණම් එඩ අවරුදු කේප එකට කලින් මේ ලක් බිමේ ලක්ස ගණ අරියතුම් පහල වා කියල බෝඩ්ගාගෙන ගිය වෑන්වල මිනිස් උබදකින්න නැති පාල වුණත් නෑනේද ලක්ෂගන අරියතුන් වහන්සේල පහලි වගේට ම දැක වානවල තීවල්වල වැෑම්ල බෝඩ්ගාගෙන මිනිස්සු යනවා බෝඩ්ගාහල පුළුවන් දරහතුන් පාල කරවන්න බැ. ඒ වගේ මිනිස්සුන්ගේ හැගිං අවස්සල ගණ්ඩ පුළුවන් මිනිස්සුන්ගේ මෝහේ අවසලා ගණ්ඩ පුළුවන් ඉදිරියේදි රහතන් වහන්සේලා පාලය වෙනවා ලක්ස ගනම් පාලයනවා කියලා පුහු අනයවෙක කියන්න පුළුවන් එහෙම කියලා මිනිස්සුන්ට ඒ වෙලාට පොඩි චෝණ එකක් දීම මගේ අදහස සාධාරණ නෑගික ඊටුවඩ හරිදේ තමයි මිනිස්සුන්ට පුළුවන් තරන් ඇත්ත පාදල දීම. අනාගතය පින්වත්නී අනාගත ගැන අපි කල්පනා කොළු අනාගතය හතුට දායක නෑ. අනාගතති අපි කවරුවත් බේර ගන්ඩ රාවනාා පහල වෙන්නේ. අපිට අපි හිතන ජාතියේ අනාගත නායකෝ පහලි අපි බේර කරනිිචයන්න බැෑ. හැබේ අපි දෙකක් පුලම් බේරගණ්ඩ. තමාට තමාව බේරගඩ පුළුවන්. හරික කෝකද. තමාට තමාව බේරගන්නේ එක තමාට තමාව බේරගැනීම තරන් තමාට උපකාර වෙන එකක් තියෙනවාද තමාට උපකාර වෙන දෙයක් නෑ තමාට තමාව බේරගැනීම තරන් තමාට තමන්ගි ස්වභාවේ අවබෝධ කර ගැනීම තරන් උපකාර වෙන එකක් නෑ එදකොට ඒකට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්න්නදීලා තියෙනවා ජීවිතයේ පුරා තියෙන්නේ හේතු නිසා පල හැදෙන හේතු නිසා පල හැදෙන ඒ පලේ මයි හේතුවක් වෙන ඒ හේතු නිසා අය පලය හැදෙන ඒ පලේ හේතුවක් වෙන හේතු පල ස්වභාවයක් මේ ජීවිතයේ තියෙන්නේ හැබැයි මේ හේතු පල ස්වභාවය තියෙන්නේ යම්කිසි සජීවී විදියට අපි කියමු හොදටම වහිනව කියලා බැහැල ගංගාවල් ගලනව වතුර පාර වේගවත්නේද ඒ ගලන වේගව සැඩ පහරට බැරිද මේ ගිවල් දුරුවල් කඩාගෙනයද වාහන ගසාගනයන් ඒ සැඩ පාරකට පන තියෙනවාද පන නෑනේ නොමුත් ඒක එකතුනාට පස්ස එකට වේගයක් තියෙනවා නී දකට ඒ වගේ ආපෝධාතුුවටත් තියෙනු.ඒ ආපෝධාතු වන අපි ගහක් කොලක් ගම්මු ගහක විඤ්ඥානයක් නෑ නමුත් විඤ්ඥාණයක් නැති වුණට ගහක නැද්ද තමන්ගේ වර්ගයා පරම්පරාව ගෙනන ස්වභාවයක්. ගාහක තියෙන වනේද වි්ඥානයක් නෑ නමුත් ඒකට අපට මුොල්දාලා පෝරදාලා වතුරදාල හැදුවොත්ඒ ගහට පුළුවන්කමතියනවා මුල ඇදලා ඒ මුල අදදලා පෝරටික ගහට ඇදගෙන ගහ පෝෂණය කල්ල ගහ දියුණු කරගන්න ගහට පුළුවන් කමති නො එෙතට ගහට විඥාණ ඇතියනවාද විඤ්ඥානයක් නැති මේ සතරමා භූතියගෙන් හට ගත්තු ගහත් හරි ප්‍රාණවත්තිදියට ඇසිරෙනවානි ඊළඟට ගස්වල්ට පුළුවන් අපිට ඔන්නන් අකළට මල් පූද වන්නේ අකට මල් පූදගන්න පුළුවන් ගස්ව වල්ද මට මතකයි අපේ සේරිවෙල දමගස්සාරෙන් නාය කාතුර ඒකාලි මට කිව්වා පලහටගන්න නැති ගස්වලට බුද්ධ පූජාවේ පූජා කරට පස්ස ඒක පැන් නිස්සුත් පලගන්නවා කියලා දංගෝක මට මත කෙතිබුණ න් පොඩි කාලය හපවක ඊට පස්සේ පොල්ගාවෙල මහමනාස්සකු පටන්ගත්තාම මේ එකක ඉස්සරහ අභ ගත්තියෙන අඹගයි ගෙඩි හැදන්නේ හැදුනත් කොුණු වෙනවා මට අරක මතක් වුණ මතක් වෙලා බුද්ධ පූජා වතුර අරගෙන අඹගාට ලා අන්පකට තට්ුක ලැකුව මේ අභගයේ පල හටගත්තොත් හොන්දයි සංඝයාට පූජ කරන්නත් පුළුවන් කියලා වින්නාව හැදුන එදකොට මේ විඤ්ඥානය ඇති පිලද මේ විඤ්ඥානය රහිත බව පෙවත්මක් ගැන කතා නොකරන නානා උපපත්තිවලට නොහැෙන ගස්කෝල්ලංගුල්ල පවා සජීවී බවත්තියෙනවා අපේ ජීවිතයට වෙනස් අපේ ජීවිතයේ නානා උපපත්තිවලට යනවා එකේක උත්පත්ති කර අපි යනවා එකේක උපත්වලට අපි අරගෙන යනවා මේ ආත්මේ මනුෂ්‍යයා වෙලාඉන්න කෙනස් සමහටි ඉලගාත්ම නිර්රී මේ ආත්මේ මනුසෑ වෙලා ඉන්න කෙනා මැරිල ඉළගාත්මේ බයිරව බයිරව කියන්නේ කවුද විශේසයේම බෝමීට ආස කරන අය බෝමිට ආස කරනයන්වැනි වැටමායින් හරිගස්ස ගෙන අපි වැටමයින් හදාගන්නඩ ඕනි සම්මෝතියට නමුත් මේක තමයි මගේ මට මේක දාලයන්න බෑ මන්තමයි ගොටනගාගත්තේ මං බෝහම මාරුවේ මේ ගඩුලක් පිට ගඩුලක් ගහලාක හැදවේ කියලා මේ භූමිය ගැනම සතුටු වෙවින්නයින් නොනේද. භෝමිය ගැන. ඒගොල්ලෝ මැරුණට පස්සේ උපදිනවා බයිරෝය වෙලා. අඩි කාමාරත් දෙකක්කුස ආත්ම. ඒ බයිරෝ ආත්ම සමහාර අවස්ථාවලදීඒගොල පුංචි දේවල් අල්ලගන්නවා නිධාන කියලා. අප කියමුත් තමන්ගාව තිබුණක් කියලා මේ පොඩි පිට්ටල පල පිළිම අගල් දෙක විතට ඔය පිත්තල පිළිමයක් ආසාවින්ගේන්නවා එතකොට මේක කොහරියා පොලිවේ දානවා දැන් ඒයාගේ මට්ටමින් ඒක මොකක්යාට නිධානයක් සමහරිවිට කොඩි ප්ලාස්චික් බඩුවක් අර බහිරාත්මට ඒක මොකක්ද නිධානයක් එතකට ඔන්න එයාගේ දරුවා එ පෙරාත්මි දරුවෙක් ආයිම මනුසලෝ කඇෙල්ල ගෙයක් හදාගෙන දින්නවා කරිමිට ඒක එට්ටවෝට මෙයා බහිරවාත්මයක් පුුත් ඇවිල්ල ඉන්න එයා කියන පුතාට ඇවිල්ල නිධානයත් තියනවා ගනින් ගනිින් කියල සමටි පලාස්ටික් කැල්ලක් එයාගේ මට්ටමින්ඒකයාට නිධානයාට ඔකු ලහල තියෙනවාද මේ උනුහපුළුවගේ අම්මා උනුහපුළුාව නලවන්නේ මගේ මැණනික මැනිිකගේලල්ලු ගැන නුහපුළුවාගේ පැටියාව නුහපුළුම්මාට ලොක්කුයි ඒ වගේ මේ මිනිස්සු නිදන් නිදන් කියනකොට ඔබට හිතෙන්න පුළුවන් මේ හැමතැනමති යෙන්නේ රන්ටදී උතුමැණි කියලා නෑ ඒ බහිරවයන්ගේ සංකල්පයක් ගොඩාට මේ වගේ මේ අර්වර්මානස් මිනිස්සුමැරිල බයිරවෙලා උපතිනවා අඩියකාමාරක විතර මහ බඩත අඩි තොල් පෙරලිච්ච අසරන ජීවිච අදීක තුරෂ්ටාවන්ගේ තබන් ආසකරපු ඉඩම යටින් යනවා ඉඩම යටින් යනවා දියපාරවල් ලස්සිෙන් යනවා එගලේ මහපොලුව ආශවාධනය කර කර ඉන්නවා මනුස්්‍යව ලට පයි මේ වර්තමාන මනුසලෝක ඉන්න සමහරු මැර ලගිල යිරවාත්මට යන්නේ තවස් සමහරු මැරිලගේල්ල යකුම් වෙනවා යකු නාන්ට පස්සේ ගොඩාංකට ඒගොලන්ට ආහාරපාන නැෑ ගොඩක් බඩගන්න ඉන්නේ බයිරවාත්ම ගොඩාග බඩගන්න ඉන්නේ. ආසා නිසාරක අතරරි නතු ඉන්න එතැතුවෙේ එක තමයි තන්නාපච්චා උපාදාන කියළ කියන් ඒක මේ මනුස්ස ලෝකත් පෙන එකක් ආසාවනිසා ආතාරරි නැතු ඉන්න සමාරුගිල් ලපදනවා යක්ෂාත්මෝල ඔබ ටිදෙන්ට පුල යක්ෂාත්ම උපන්නට පසේ හැමෝමයකුන්ට ලොම හා සැපසම්පත් තියෙනවා කියලා හම නෑ බෝම අසරණ අසරන ජීවිත ප්‍රනීත ආහාරපානනෑ හොඳ ඇඳුම් පැළඳුන්නේ බොහෝම දුකසේ වාසය කරන යකුම් අනන්තයි අප ප්‍රමාණයි. ඔවේ තමයි වර්තමාන මිනිස්සු ගහිල උපදන්නේ. තවකොට සත්තියන ප්‍රීත ප්‍රේත කියලා කියන්නේ. ගුඩා පිපාසින් බඩගෙන්න්නෙන් වාසය කරනයි ගොඩක් පිලාට ඒගුල්ලු මිනිස්සුන්ගේ සෙම් සෝටු ඊළඟට මිනිස්සුන්ගේ වමනේ මිනිස්සු කාරල කෙළ ගානේ ෝතමයි ප්‍රේතිෙන්ගේ ආහාර වෙන් සමාරය යකුන්ට ආහාරවෙන්නේ තේවගේ දේවල් තමයි කුණුවෙච්ච මලසිරුරු කුණුවෙච්ච මල මෙනි සතුන්ගේ කුණුවෙච්ච සරහිර මේව තමයි යකුන්ගේ ආහාර මං ඔබට ගැන්නේ මේ නොපේෙන් ලෝක ගැන ගොඩක්යි දන්නේෙ තිනිසා ඒගොල්ලව තමයි මිනිස්සු බෙර ගහල මෙ වකල කැඳවලා ගන්නේ රගේලන්තම පොඩි පොඩි දේවල්දිීල රවට්ටන දිය ගොඩ මස් කියල හාල් මැත්සිකුයි සේරපපු කෑලින් ගොඩ මස් ගොඩ මස්කෙල සෙරප කෑලි පුච්චල හං කෑලි පුච්ල දෙ නවා දී මස්කල ් එම රවට්ටල තමයි මිනිසුන්ට විනි කරන්න දාන්නේ පව්නීද එතකොඩ ඒවාගේ අර අසරණ ජීවිත තමයි යුද වන්නේ ට බැඳනෝ මන්තර බලය කියල කියන්නේ මේ ඇහට පේෙන් නැති බන්දන්න මෙවට පැදිනවා එත මේ වගේ ආත්මෝට සක්තුව යනවා තවත්ම තියෙනවා බයානකආත්ම බයානක ලෝක ඒ ලෝකල කියලා උපදනවා ඒ ලෝකවලට කියන්නේ නිරය කියලා නිරේ කියලා කියන්න මේ ආත්ම මිසතිටු පැතිරෙව්වොත් අධරම කිව්වොත් අධර්මය කියලා බොරුවෙන් මිනිස්සුන් මුලා කල්ලො ඒ අයගහිල් උපදිනවා ලෝකාන්තරික නිරේ ලෝකාන්තරික නිරේගලක කියන්නේ සක්වල දෙකක් අතර තියෙන කලු කොහරයක් සක්වල දෙකක් අතර තියන කලු කහරේ තම ඒගොල්ලොගගේ ලොපදන්නේ තනි කරම අන්දකාර එතන්ට ඉර හඳ මුකුත් පහළ වෙන්නේ අන්දකාරය උපදිනුවන් මේ ලංකායේ බුදුග පන්නා ඕය කියයාග ලියන්නේ ඒ ඔක්කෝම දුගතිගාමී මාර්ගවල තමයි යන්නේ එතකොට මේ වගේ නානා උපපත්තිවලට අපි මනුස්ස ජීවිත හැදිලා යනවා. ඊළඟට තිරිසංආත්ම. ඔබ දැකළ නැද්දඒ පාරවල්ලයිනේ බල්ලු බලල්ලු දාලාගීලා දීනවා. මිනිස්සු. චඩි බලපටව පාරල්ලයිනි තම තිමි බඩගින්නි කෑකයින්න දක නැද්ද. පෙර ආත් මේ සමාහරිට ම මනුස්ස ලෝකෙන් චෘතවේත්‍ර කෙන. පෙරාත්ේ මනු සාත්ම ගෙට පු කෙෙනෙ සමහරට තමන්ගේම ඥාතියා ඒ ගෙදර උපදින තමන් දන්න නෑන සුනක යෝනිය උපදින්නේ කිකියයක් වෙලා බලුපැඩියක් නෑ කාටහරි දෙඩවක් පුළුවන් ගන්නවන්නේ අර කික්කිව ගන්න න එතකොට මොකද කරන්න පාරහින දාලයනො පාරහිනි අන්ඩ අන්ඩාකයක් ගහිදලොයි වාහනෙකට හැපිල මැරලයනවා ආය කොහරරි ගෙල්ල උපදදින මේ අපි ාතිෙන්ඩ පුුව. එතකොඩට තිරිසං ආත්මිට යන ස්වභාවේ ගහක්කට කොලකට වඩා විශාල වෙනසට ගහකට ඒ වගේ ආකාරයට පරිවර්තන වෙඩ බැෑ. දෙ අපි ගත තඹ ගහක්නම් අඹ ගහය පරම්පරාව අඹම තමයි. පොල් ගහක් නම් පොල් ගහය පරම්පරාව පොල් කොස් ගහක්නම් කොස් ගහය පරම්පරාව කොස්. අපේ ජීවිත එහෙම නෙමයි එකින් එකට වෙනස් මේආත්ම මනුෂ්‍ය ඊළගාත්ම නිරේ නිරේ විදෝලෝ විදෝල ඊළංඟාත්ම ප්‍රේත ලෝකයේ ඒක විදෝල විදෝල ඉළඟාත්ම යක්ෂාත්ම ඒක විදෝල විදල ඉඊළංගාත්ම තිරිසංගාත්ම ඒක විදෝල විදල ඊළඟගාත්මය බහිරව ඒක විදෝල ඉඳල ඔන්න මනුසු ලකට එනවා පුරුදු ගොඩාත් ඒ ඒක තැන්වල හක්කලං කරලා පුරුදු ගොඩාට. ඒ පුරුදු ටික තමයි මනුසුලෝකෙ අයි වැඩ කරන්නේ. කලාතුරකින් තමයි මැරෙන මනුස්සෙක් මිනිසුන් අතරට ඉන්නේ. මැරණ මනුස්සෙක් මිනිසුන් අතරට එන්න බෝම කලාතුරකින්. මැරුණ මනුස්සෙක් දෙවියන් අතරට යන්නේ බෝම කලාතුරකින්. බුදුරජාණන් වහන්සේ වදාලා බාණෙනී, දෙවියන් අතර යන්නේ බොහොම කලාතුරකින් මිනිස්සුම් අතරන්න බොහම කලාතුරකින් හැබැයි සතර අපායට නම් නිත්තර නිතර යනවා අපට දැම් මේ එක තේරෙන් නෑ මනුසාත්මි නිසා අපට හිතෙන්නේ එහෙම වෙන්නේ නෑ කියලා අපට හිතෙන්න්නේ හෙම වෙන්නේ නෑ හෙම අපිට පස්සයක් නෑ අපි හම නෑ අපි හොඳ දැන ුප දී කියල අපිට හිතෙනවා ඒ මොකද අපට හිතෙනීම අපි හේතු පල පේෙන් නැති නිසා. මේ රටාව පේ නැති නිසා. බුදුරජාණන් වන්සේ මේ රටාාවක ඔකොල පුළුවන් ඉගෙන ගන්න එක ඒර කැන්න පටිච්ච සමුප්පාද කියලා මේ උපදින රටාවට ඒකන දැන් අපි ඔක්කෝ ඉපදිලා ඉන්නේ දැම ඉපදිලන්න මනුස්සාක්මනි නවත් මේ මනුස්සාත්ය උපදනාට ගියාත්මය කොහෙද කෙල්ලෝගොළො දන්නවාද. නෑනි ගියාත් මේ අපි ඉන්ඩ පුළුවන් යකුන් අතර යකුන් අතරපි දෙලා මේ මනුස ලෝක ඉන්න පුළුව එතකොට ගියාත් මේ යකුන් අතරපි දෙලා මනුස්ස ලෝකෙට ආවොත් යෂ ලෝකෙන් නවා අපි ඥාතින් ඒවොලු බලාගෙනන්නවා අසෝලා මනුස්ස ලෝකට ගියා මේ මනුස්ස ලෝකයේ ඉඳලා මේක බෙරිතැනකට පයිඩ දෙන්න බෑ ය අපි ළඟට ගන්නවා කෙලයාට යක්ක්ස ගතිම පුරුදු කරන බුද්ධකාල හෙම එකක් වුණා එක පොඩිනමක් හිටියය පැවිදි වෙලා ඒ පොඩිනම ගියාත්ම යක්ෂයෝනිී එදකොට බේයාත්මය ඔන්න මනුස්සාත්ී පැවිදි වෙලා ලස්සන්ට බණ කියනු බණ කියනකොට ඒ පෙරාත්ම යකිනි එක ඒ පෙරාත්මයාගේ අම්මා අම්ම යකුන් අතර කියනවා බලාපන් මගේ පුතෙක් දැ මනුසලුවක ඉපදිලඉවා බණ කියනවාට බලාපන් කියලා යකුන්ට කියනවා එතුකට යකුණුත් අහනවා බණ අහලා යකුම් මකද කරන්න ඇර අම්මට කියනවා බහර පින්වන්තයි ඔබේ දර්ුවෙක්න මනුසලෝක දැන් ඉපදිලාන්නේ මනුසුලක ඉපදිලා දැන් බණන කියනවනි ඒක නිසා මේ බහරිපින්වන්තයිකල් ැන් යකුන් අතරට එනකොට අර අම්මට ලොකු සැලකකිල්ල යකින්නට යකුම් අතර සැල්ලකීල්ලක් ඒ පොඩිනම තරුණ වෙද්දිසිවුරුුවරින්ට හිතුවක් පොඩිනමසිවරුුවරින්ඩ කල්පනා කර හම ඉස්සල්ලාම අවුල්ලුනේ යකින්නේ යකිගෙ හිත හොදරම අවුල්ලුුණ යකින්න කල්පනා කළ මට මේ ගෞරු ඔක්කොම ලැුණේ මෙයා මේ මහනකම ඉන්න නිසා මෙය බණගන නිසා ැම යා මොද මේ සුරුවරෙන්ියන්න කියලා මොකද කළේ මෙයා ගෙදරගිය එදා ගෙදරගිය පවෙලාගේ අම්මා ධනයහතනවා ද අම්ම දන්නේ මෙ සුරු වරරිඩාව කියලා මෙයාගේ ඇගටර යකින්නේ බැහිලා මෙයා සීනැතුූ වැටන සෙම පෙරාග ඊරවසය අම්මා දුවගෙනාව අම්මා දූගනැවල්ලකිවානේ මං අහලා තියෙනවා උපෝසතය සමාධන්ගෙන ගුණ ධර්ම රක්කින අයට යකු හිසා කරන්න නෑ කියලා මේ මයි පුතාට නිංසා කළේ කියල ඊට පස්ස අකින කියවා මේ උබේ පුතා සිවරුවරින් දැන් නෝක නවත්ත ගනිින් ඒ මනුසලෝක අම්ම දන්න ඒ අකින්නේ පෙරාත්මි අම්ම බව ඉටපසයාට සීාව යට පස්සේ භික්‍ෂුව සිවතරි නෑ රහතන් වහන්සේ නමක් වුණා සමහරු ඉන්න නාග ලෝක දල මේ මනුසුලෝකටආපු අය එකට එවල්ලන්ගේ පෙරාත්මේ ඥාති මොනලෝකකි දෙන්නේ ඒ නාගලෝක අය බලාපොරොත්වන් ඉන්නවා ආයමත්්‍යයා තමන්ගේ අතරට ගන්්ඩ මනසියකට ධර්මය මිසක් පෙන බේරිණ අවස්ථා නෑ පෙරාත්මී බහිර වෙලා ඉන්න ඉන්නවා තමගේ ඥාතින් එදකොට බහිරවත්ම වෙහිලා බලාපපුරොත්තිව වන ෙකුල් ඟ යිරවයන්ගේ ලෝකිට ගඩ ඒවට කියන්නේ මොනවද බන්ධන කෙලෙස් බන්ධන <escue> <escue change in life conversations> <a zur Pfinglies> ැ එකට කියන්න පුොලන් ආදර බන්ධන කියලා ඒ බන්ධනින්තම ඒවා වෙන්නේ එතකොට මේ දැන් අපි උපතක් කරා යනකොට දැ ඒගේ මොනවාහරි ලෝකෙෙන් ද අපි ආවා දැම් මනස්ස ලෝකයි අපිට හිතෙන්නේ අපි ස්වාධීන මනුසෙක් කියලා නමුත් අපිට නොපෙනට බන්ධන ගොඩාක් තියනවා පේන බන්දන වගේම නොපෙන බන්ධන තියනු එතකොට මේ බන්දන්න මැද්දින් අපි යන්න ඕනේ අපේ හිත කුසල් මාරකට යොමු කරගෙන මේක ඔබ හිත නෑටට බොහොම සීරුවෙන් කල්පනාවෙන් කළ යුතුව එකක් ද ඇටම් මේ කටින් කියල කරන්න පුල එකක්ද කටින් කියල කරන්න බෑ මේක බොහම සීරුවෙන් කල්පනාවෙන් කළ යුතු එකක්. ඉස්සල්ලාම කළ යුතුදේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සසරෙන් එතර වුණා උන්වහන්සේ මේ හේතුඵල දහම අවබෝධ කළා උන්වහන්සේ ආර්්‍යස්ථාගික මාර්ගයේ සම්පූර්ණ කළා උන්වහන්සේ මේකින් එතර වුණා උන්වහන්සේ මේ එතරවීම පිණිසු ධර්මය දශනා කළා මෙහිම සාස්තෘ උන්වහන්සේ නමක් මට සරණයඩ ලැබුණා කියලා තමන් ඉස්සල්ලාම කරන්්ඩ නෙමකක්දේ තමන්ගේ සරණ පැහැදිලි කර ගන්න ඕනි ඕක තමයි තමන් කර ගත යුතු පලවිනිදී. තමන්ගේ සරණ තමන් පැහැදිලි කර ගන්න ඕනි තමන්ගේ සරණ තමන් පැහැදිලි කර ගත්තට පස්සේ ඒ සරණ වෙන කෙනෙක් සතුවකක්ද මන් සතුයකක්ද තමන්ගිකක් තමන්ගිකක් හැරිට තමයි තමන්ගේ සරණ තියෙන්ඩ ඕනි නැත්ත ඒ සරණ බිදන්ඩ පුළුවන්. දැන් නොපෙනන ලෝකෙත් එක් නොදන්න කරුණ නොදැන්න ගණදිනු කරන්න කිවත් සරණ බදන්න පුුවන්. එදකට සරණ බිදුුණත් ශ්‍රාවකත්ය අපිට නැතු යනවා. එදුර ශ්‍රාවක කියල කියෙන සරණය පිහිටපු කිෙනාට ඔන්න අපි බුදුරජාණන් වහන්සේ සරණය යනවා. ඊළඟට මොකක් අපිට සරණයන්න තියෙන්නේ ධර්මයේ ධර්ම මේ සාරණයන්නේ කොහොමද ධර්මය සාරණ යන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා අකුසල් කුසල් කියල දෙකක්. මේකෙන් අපි බුද්ධ දේශනාවට අනුව හඳුනාගෙන අකුසලෙන් වලකන්න ඕන ප්‍රධාන වසයෙන්ම අපි අකුසල්වලින් වලකින් ඕනේ ඒරිසියා ක්‍රෝධ වෛර පලි ගැනීෙන් ඒරිසියා කිරිලි එකට එක කිරිලි අනවිෙන කොඩිවිෙන හදිහූනියමවැන් වලක ඉන්න ඕනේමවැෙන් වලකින් නැතිවනම් කුසල් මාර්ගයක් බේරගන්න බැහ කුසල් මාර්ගයක් දියුණු කරන්න බෑ මේකින් වැලකිලා අපි පුරුදු කරගණඩ ඕන එකක් තියෙනවා ඒ තමයි මේ ජීවිතේ අනිත්‍යයි කියෙන කාරණය වටහා ගැනීම දැන් බුදුරජාන්හන්සේ වලා දැි කොයිුයි ලෝක හරිකිලාල අපි උපන්නන්නේ ද උපනටික තරුගමක මේක අන්‍යතාව තෙරුම්ගඩ උපන්නා ගැන්න අපිට මොකක්ද වනේ අපි ඔන්න පෙරාත්මේ ජීවත් වුණා දැන් අපි මේ ආත් අතාරම පෙරආත්මි අපි කොයි හරි හිටිය අපි කවුරු හරි වෙලා හිටිය ඊට පස්සේ ඔන්න අපි අපිට නින්ද කියාවගේ වුණා කෙල් අපි කිය මැරුණ දැන් ඊට පස්සේ මනුස්ස ලෝකයේ මිනිස් සම්මක් කෙනෙකුගේ කුසකට ඒ චුතවිච්ච දෙයක් ආවා ඒ මොකක්ද ඒකට අපි කියන්නේ විඤ්ඥානය කියලා විඥ්ඥානය කියල කියන්නේ මේ අපි ළඟ තියෙනවා යම්කිසි දෙයක් දැනගන්න ස්වභාවේ ඉදැ අපි කියම මෙහෙම ලුණු රස ලුණු රස පේනයකක් ද දැනන එකක්ද ඔ ලුණු රස කියන එක දැනන එකක් පැණි රස පේනයකක් ද දැනනයකක්ද දැනන එකක් ටිට්ට රස පේනකක්ද දැනනයකක්ද ඒ දැනගන්නේ විඤ්ඥාණී ඇහිං රූපේ පේනකටම දැනගන්නවා. දැනගන්නි විඤ්ඥානින්. කණින් අහනකට දැනගන්නවා වි්ඥාණින්. එතකොට මේ ආයතන හයටම තියෙනවා මේ දැනගන්න ස්වභාවේ. ඒ දැනගන්න ස්වභාවේ විඤ්ඥානය මේ විඤ්ඥානය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා පැලවෙෙන බීජයක් වගේ කියලා. දැන් අපි ගත්තොත්. මේ පලාතෙක බුරු කරණය දන්නවා වීවි තල්ල අබ එතකොට අබෑටයක නැද්ද පැළවෙන ස්වභාවය තලෑටක නැද්ද පැළවෙන ස්වභාවේ ඉරගුුවටයක නැද්ද පැළවිෙන ස්වභාවේ මෑටක නැද්ද පැළවෙන ස්වභාවේ ඒ පැළවිෙන ස්වභාවේ තියෙනවා ඔය ඇටවල්ල එවගේ විඤ්ඥානයේ තියෙනවා උපදින ස්වභාවේ වෙන වෙන තැනක උපදින ස්භාවය තියෙනවා එතකොට මේ විඤ්ඥානය වෙන තැනක උපදින ස්වභාවේ නැතුව යන්නේ ්‍රහත් පලේදී එදකොට විඤ්ඥානය නිරුද්ධ වෙනවා පිරිිනම් පාන කැන්නේ එක එතකම්ම මේ විඤ්ඥානය ලක්ෂනය තමයි නැවත උපදින ස්වභාවය එතකොට නැවත උපදින ස්වභාවේ විඤ්ඥානයක්ත් තමයි අපි මැරණ වෙලාවේ චුත වුණනි ගියාර්මය කොහර හිටියා ඒ මැරණ වෙලාවෙන් නැවත උපදින ස්වභාවයේ විජානයක් චුත වුණා හැබැයි පාලනී වෙන්නේ එක තමන්ගේ අටත නෙවේ එක පාලනය වෙන්නේ කෙලිස් වලින් ධර්මෙන් නෙමේ කෙලෙස්වලින් තම පාලනි වන්න පාලනනුව එක වචනයක හසුරුවන්නේ හසුරුවන්නේ කෙලෙස් වලින් දැන් එතකොට අපේ පෙරාතය මැරණ වෙලාවේ මොකක් හරි පිෙනකට මනුස්ස ලෝකෙට අපේ විඤ්ඥානය මනුස්ස ලෝකෙට ආවා. ඇල මිනිස් මවකුසක පිලිසිඳ ගත්තා. මිනිස් මවකුසක පිලිසිඳ ගත්තහම මවකුසේ දී මොනවද වුණේ. මවකුසේදී පටව්‍යාපෝ තේජෝවායෝ සතර මහා භූතත් එක්ක එක වුණා මවකුසේදී සදරමාත් භූතත්ක එකතු වුණා ඒකතුුණට පස්සේ මේ සතුන් අතරත්වක වෙනවා මිනිස්සු අතරත් වෙනවා එදුවට මවකුස්සක බුදුරජාණන් වවාසසි වදාළේ ඒ මව්පියෝ දෙන්නගේ කොතිවියමක් එ නෝනි පීළඟට ඒ අම්මා වැඩියේ පැමිණුණු කෙනෙක් වෙන්ඩෝනි ආපු දෙන්නගේ එකතුවීමක් වඩෝනි විඤ්ඥානයක පැමිණීමක් වෙන්ඩෝනි මේ කරුණුන්ටක ආපු ගමක් මවකුසේ විඤ්ඥාණය එකතු වෙනවා ඒ කියන්නේ ඩිම්බානු සුක්‍රාණු දෙක එකතු වෙච්ච ගමන් එතන සජීවී වැඩසටහනත් තියෙනවා එකට වි්ඥානය එකතු වයෙනවා එකතු වෙච්ච ගමන් ඔන්න පිහිටිය එකට එමක්ද කියන්න මවකුසේ ඔන්න අපේ මව්සේ පිහිටිය ඊටවස්සේ ඔන්න මවහුගේ පෝසනයේ මවුගේ ලක්සණ ප්‍රිය පරපුරේ ලක්සඳ ඔක්ක වෙනවා මේ ඔක්කොම පෙර සම්බන්ධක. ඊටවස්සේ මොකද වෙන්නේ ගියාත්බේ කාට හරි තාගහරි ඇස් සන්ද කල්ලන මේආත්මි ඇස් නෑ. ගියාත් මේ කාගෙ හරි අතපය කරකෝල කඩලන කොර. ගියාත් මේ කාටහර කතා කර කොඩිවින කල්ලා අනවින කල්ලා මොනහරි මොකබන්ධන කරලනම් ගොලු ගානට උපදිනව විදින්ඩ ගියාත්දේ ධානයදීලනං මේ අපේ හොඳද කෙනෙක් ැිට මවකුේ හදෙදී. ගියාත් මේ සතුමැරීමෙන් වැලකිලානං නීරෝගී ශරීරයක් හැදෙනවා. ගියාත් මේ ගුණකියන්නන්ගේ ගුණ කියල්ල නං ප්‍රසංසා කරන්නඋන්ට ප්‍රසංසා කරල නං මිහීරී හටක් එෙක්ට උපදිනවා ගියආත්මේ එයා නුවන ස්වේසුවය ගිය කෙනෙක් නං නුවන දන්දීල නං හොඳ නුවන වැඩ කරන මොලයක් එයට හැදිනවා මේ උක්කම මවකුසේ හැදිනවා හැදිල්ල තමයි මවකුසින් එලියට එන්නේ දැන් ඔන්න මවකුසින් එලළියට ආවට පස්සේ අපි දැන් මවකුසි ඇයිල්ල අපි බාහිරහාර පෝෂණය අරගෙන දැන් ගන්න වැඩිලා දැන් වැඩෙද්ද අපිට හිතනේ මේක එහෙම ක්‍රියාවක් කියලා ද මම උපන්නා කියලද අපි මේකට අයිතිවාසිකමක් කිව්වා මොකක්ද මම උපන්නා එතිනින් නවති න්නේ නෑ උපදිච්ච දවසත් සමරනු මම අසෝල්දස මම අසෝල්දස උපන්නා කියල සමරනවා ගොඩක් අයි දන්නේ න්නේ අපිකම කෙනෙකුට වයිස පණහායි යා පනස්සනු පන්දිනය සමරනවා. යා දන්නේ නෑ යාට මතක නෑ අවුරුදු පණහා ගෙවීයව සම්බව. සමාට යාට දීවත්වන ති අවුරුදු පහයි. ය ච්චරවත් මුලී කල්පනා කරන්නේ. අපිකම තව කෙනෙක් කවා ඔන්න උපන්දිනය සබරණවා. මට මතක එක නාක හරු කෙනෙක් ු පන්දිනය සැමරුවා වයිස හැත්තෑවයි. එදකොට හැත්තෑවි උපන්දිනය සමරලා ඔන්වහන්සේ කිව්වා සියවනි උපන්දිනී මීට වඩා ජයට ගණඩ ෝනිතිල හැත්ත දෙකින් අපත් වන ජීවත් එෙන්න්න තිබුණ අවුදු දෙකයි අවිත්‍යාව කොච්චර බලවත්ද මෝහේ කොච්චර බලවදද අපිට හිරු උදා වෙලා හිරු බැසගිහින් ගෙවී අදිරයක් ජීවත්තෙන්නති නවස්ථාව ගව යනු එනිසා මේක තියෙන්නේ හැම උපන්දිනයක් පාසාම තමන්ට ජීවත්චද තියෙන අවස වර්ස ගණනින් අඩුවෙනෝ. එතකොට ඒක තමයි මෙනෙහ කරන්න තියෙන්නේ. වර්සගණනෙන් අඩුවීම සමර්ණිකක්ද. ඇයි මනුසුලෝ කින්ද තිය අවස්ථාව නම අහිමිීමනි තියන්නේ. සමාරුට අද උපදදින සමරන හට මරෙන්්ඩ පුුලන් කියන ජීවිත තේරුම් ගන්න කැන්නේ ඒකයි. එතුකට පින්වත් මෙතන සම්පූර්ණි තියන්නේ මේ මම මගේ කියලා අයිතිවාසිකම් කීමයි. මම මගේ කියලා යිතිවාසිකම් කියාගැෙන මේ ජීවිතයේ ගතකරද්දිී මේ ජීවිතයේ ලක්ෂනය මොකක්ද. ක්‍රම ක්‍රමයෙන් මේ ඇස වයිසට යනවා. ක්‍රම ක්‍රමයෙන් කන වයිසට යනවා. ක්‍රම ක්‍රමයෙන් නාසි වයිසට යනවා. දිව වයිසට යනවා. කය වයිසට යනවා. සරීරයහවිය කිහිනවෙනවා. වයිසට යන්ඩෙන සරීරි ප්‍රාණශක්තිය දුරුවල වෙනවා. අප්‍රාණික වෙනවා. අප්‍රාණික වෙලා අන්තිමට ඇවිද ගණ්ඩත් බැරුව යනවා. ඇවිදගණඩ බැරුවගේල ඔන්න ඇතට වැටෙනවා. වැටනාට පස්සේ ද අපි හිතාගෙනන්නේ මමාසනේපවුණ මම යදට වැටුණා මම මැරෙනවා කියලා. වෙන්න වෙනින් එකක්. මොකක් දෙවෙන්නේ. මන්ට උත්පත්තිය ගෙනත් දී විඤඥාන ස්වභාවයක් ඇත්ද ඒ විඤ්ඥානය මොකක් වගේ කියලද බංකිව. පැළවෙන බීජයක් වගේ කියලා ඒ බජය එක ස්වභාවය නිතරම මේක තියෙනවා හැදි හැදී. බජ එක ස්වභාව නිතරම මේක තියෙනවා එතකොට මේකට උදව කරලා තියනෙන මොකක්ද තන්නාවයි තන්නාව ගැන ඇලීමයි? ඇ මේකට තියෙන බැඳීමයි මේ මම මගේ කියලගත්තු මුලාවයි. ඔයටක තමයි සම්පූර්ණ මුදව් කලා තියන්නේ. එතකොට මේ මමත්තයෙන් හිට මුලාවනාට පස්සේ ඒ මුලාවෙච්ච හිතට පේන්නෙම හැමති සේම මුලාවක්මයි මුලාවක්මයි පේන්නේ. එතකොට යම්කිසි කෙනෙකුට මේ මුලාවේ මිදෙන්ට නම් බුදුරජාණන් වහන්සේ වදාලා ඇසේ ඇත්ත ස්වභාවේ බලන්ඩ කිව්වා ඇස නිත්‍යෙද අනිත්‍යද කියලා. කනේ ඇත්ත ස්වභාය බලන්ඩ කිව්වා කන නිත්‍යෙද අනිත්‍යද කියලා. නාසේ, දිවේ, සරීරයේ මනසේ ඇත්තස්වභාවිම සන්න කිව්වා. දැන් ඔබට හිතෙන්න පුළුවන් විඤ්ාය ගැන කිව්වා හම විඤ්ඥානයේ නිට්‍ර එකක්ද කියලා. නෑ. විංාය කියන ස්වභාවයත් අනිත්‍රය එකක් බුදුරජාණන් වහන්සේ වදාලා බට ධර්මය විස්තට කරන සාරිපුත මාරහතන් වන්සේ එක වදාලේ බටමිටි දෙකක් එකට හේතු කොළු වැටෙන් ඇතිවෙන්ඩ බටමිටික් එකට හේතු කරනවා හේතු කරාම මොකදවෙන්නේ එකක් අනික උපකාර කරගර නො වැටී තියෙනවා හැබැයි එකක් ඇත්දත් අනික වැටෙනවා කියල කියෙනවා නාමරූප විඤ්ඥාන කියන දෙක මිකං අටෝගත්තු දේවල් කියනවා මේ ජීවිතය තියෙන මේ ආයත රහය ඒළඟට අපි විඳින ඒවා ඉස්පරස විඤ්ඥානී මේ ඔක්කම අටෝගත්තු දේවල් හැබ නවැට තියෙන්නයි අපි ගවනිද අපිට අදීතියක් පුරුම වෙලා තියෙනවා සාගර ජලයේ පරදන තරන් කඳුලු හැලූ එතුර අතීටයක් කුරම වෙලා තියෙනවා සාගර ජලයේ පරදින තරන් ලේ හැලුණු එතකොට මේක නිර්ති දෙයක් තිබිල නෙමයි එනම් මොකක් දෙවෙලා තියන්නේ මේ හේතුබල දහම ඉක්මෝය යන්න ධර්මයක් අවබෝධ උන්න ඇතිකම. එතකොට යම් කිසි කෙනෙක් මේ හේතුඵලදහම ඒකෙන් අවිද්‍යාව නිසා සංස්කාරහට ගන්නවා, සංස්කර නිසා වි්ඥානය හට ගන්නවා, විඤ්ඥාන නිසා නාමුරූප හට ගන්නවා නාපරඋප නිසා ආයතනහ හට ගන්නවා යතනායක වැසගරන නාසි දෙවකයි මනසේ. මේ නිසා ඉස්පර්සිය හටගන්නවා, බිඳීම හටගන්නවා කියලා මේ පටිච්ච සමුපාදය අවබෝධ නොවීම නිසා අපි හැමතිස්සේම ගන්නේ මම දකිනවා, මම අහානවා. මට පේනවා මට හිතෙනවා මම මට ගැහ්වා මගේ දී පැහැර ගත්ත අපි මෙම කල්පනා කරන්න ගන්නවා එහෙම කල්පනා කරනකට අපි සම්පූර්ණය අපේ ජීවිතය තියෙන්නේ කුමක් වටාද මම කියන එක වටා එතට මම කියන එක අපි කල්පනා කරන තා කල් අපිට මේක වටාගන්න බෑ ම කියන දහස කල්පනාව තියෙනකං වටහගන්ඩ බෑ අපි පොඩ්ඩක් නැවතිලා කල්පනා කරන්න ඕනේ හිතන්න ඕනේ මේකේ මම කියනවට වඩා වෙනස් එකක් තියෙනවා. මේකේ ඇතිවී නැතිවියන සංස්කාර තියෙනවා. දැහැබැයිට මේ මමත්වෙන් ගත්තාම හරියට විඳවඩ ඕනේ. දැන් අපි විඳින න ඒඒකාකාරි දුක් ප්‍රියන්ගෙන් වෙක්වීමේ දුක විඳෙනවා අපියංහා එක්කීමේ දුක විඳෙනවා. වේ දුක විඳෙනවා ජරාවට පත්වීම දුක විඳනවා මරණුදුක විඳනවා කෙලවරක් නැති ද අපි දුක්දුම්නස් විඳවිධ තමයි මේ ඉන්නේ මේ ජීවිතය පවත්තන්නේ පිරිසංආත්මයක ගියත්යය දුක විඳෙනවා ඊළඟට ප්‍රේතාත්ම ගොඩ දුක් විඳෙනවා නිරිය ගොඩ දුක්කිඳනවා දිවියන් ඇතිරඋ පන්නක් ඒක මුලාවිච්ච ජීවිත ඇත්තමයි ධර්මයෙන නැත්තයි. දිවී ලෝකත්ව ලක්නෑ ධර්මයෙන ඇැත්තම් ඒත් මුලා විච්ිකන්. වර අතරත් මුලා වෙනවා ධනමය කතාගරේ නැත්ත එහෙනම් මේ ලෝකේ බුදුකෙනෙක් පහළ වෙලා අපිට කියා දෙන එකක් තමයි මේ ජීවිතය ගැන මේ වගේ දැඟ ඔබට අපි තේරෙන විදියට කිව්වත් දැ මේ ළමයි උක්කොම දන්වාන කොම්පටර් ගැන කොම්පුටරයේ තියෙන්නේ වේලාසනම් ප්‍රෝග්‍රෑම් හදපුුවද නැත්තැි ගිහිල්ල හදා ගන්නට නිේ හදපුව තියන්නේ අපි කත්තොත් එක්කෝ මයිකෝ Microsoftෆ් එන්න පුළුවන් ඒවැ හදපුව තියන්නේ ඒළඟට අපිගතු ගෝගල් යන්න පුළුවන් ඒ ඔක්කොම හදපුවතියෙන් එතකොට ඔන්න අපි කොම්පියුටරයක් අපි ගව තියෙනවා එතකොට මේ කොම්පියුටරේ අපි පාවිච්චි කරන්න නම් අපිට විතරක් කියන්න අපි එකක් හදාගන්නවා ඒකට අපි මොකක්ද කියන්නේ ්‍රාශ්‍යය අංකයක් හදාගන්නවා අපිකට කියන්න පාසුව් කියලා ප එක හදාගන්න පාසුවඩ් එක හදාගෙන මොකද කරන්නේ අපි කොම්පිටේට ඇක්සෙස් වෙනවා ඊර පස් අපට ඕන්න විදි යන හැබැයි එක තියෙන දවතම අපට හම්බවෙන්නේ මේ ජීවිතයත් මේ පෙර සංසාරය ඉඳලා පෝග්‍රම් කරපුතමයි තියෙන්නේ මේක ඇතුළේ එතකොට අපි අරමුණු ගන්නකොට මේගේ මේ ඇතුළට පිවිසෙන පස්සුවඩ් එක මොක්ද ජීවි ඇතුු තින රාග දේශමෝහෝ ඒරිසියා ක්‍රෝධ මදමාන වෛර බය සන්ත්‍රාස මෙ කෝම තියන්නේ මේ ඇතුළේ ප්‍රෝග්‍රම් වෙච්චා. දැන් එතකොට අපි අරමුණු ගන්නවා පාස්ුවඩ්ඩ එකක් කර ඇතුළට යනවා මොකදද පස්සඩ්ඩ එක. අයෝ නිසු මනසිකාරය. රූපේ දැකපු ගමන් ට පාස්ොඩ් ඇරවා ඇල්ල ඇතුට මේ යනවා ගිල්ල රාගෙට පඩ්ගාල ටච්චනෝ අහපු ගම ගොටෝ පස්ුවොඩ් කරනවා ඇතුළට ගිල්ල දේසියට ටච්චන වෙච්ච ගම වැ කරන්න ගන්නවා අයිතිකාරය ඒකන්නේ මම කියල කෙනෙකු ගකක් නෙම ඉතින්නේ හේතු පල එකක් භයවන දෙයක් මුලා වෙන දෙයක් මොනවහරි එකක් කෙනවා මෙතන තියෙනු නම් මුලා හැදිලා මුලාවටත් ගල ටච්චන අපිකම කෙනෙක් කියනවා ඕන ලංකායේ බුදුංග පන්නන්න කියනවා අපික සීකිරයේ බුදු වනා කියෙන දැ මෙතන තියෙන මුලාවෙන එකක් හැදිලා අර කහපු ගමන්ගෙක්ක පාට තමන්ගේ පාසුවට ඇරිලා අර මුලාටක තියනවා ඇත්ත වෙන්නත් පුළලුවන් මේක මේක ඇත්ත වෙන්නත් පුළුවන් කලේ ඒකට පක්ස හිතන්න්න පටන් ගන්නවා එ මොහහි ඇවිසිනෝය රාගදේශ ොහ ඇවිසිනෝ. එතකොට ඒ අකුසල ඇත්තික්ක හමදිස්සම හිත විවෘතයි. මංඔබින් අහන්නේ කුසල්ලෙක්ක විවෘතද කුසල ඇත්තිික්ක හිත විවෘතනය කුසල් මාර්ගයට යන්ඩ එගැනේ ලෝබදෝස මොහ නෙමෙයි අලෝබා දෝස අමහෝකන කුසල්මුල් වැඩින් කුසල් වැඩින්ඩ කුසල් මාර්ගී විවෘතවෙන්ඩ අපිට හම්බුවන දෙත්තම ධර්ම අස්ත්‍රවන. ඕන ධර්මස්ත්‍රවන අපි අහනවා අහනකොට ඕන සබ්දය හෙනවා කුසල් මාර්ගට යන්න පාසුව්ඩ කැරන්නේන. හොඳ බලන්න කල්පනක් හානවා කුසල් මුල්ලෝට ටත්්වෙලා යෝනිසු මනසිකාරි වැඩ කරන පටන්ගත් නෑනි. අන්නන්නේ කයි මේයුගේ මිනිස්සුන්ගේ බුද්ධ කාලය මිනිස්සුන්ගේ වෙනස බුද්ධ කාලේ මිනිස්සු මෙම වාඩවනහම බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම බලනවා මේගොල්ලෝ පෙර සසරේ මොකදද පුරුදු කරලා තියෙන කුසලේ ඒ පුරුදු කරලා තියන්න කුසලේ බලනවා මොකද කිය ොකද පුදු කරපු කුසලේ කියල බලනවා. බලදී මේගොල්ල පෙරහසරේ පුරුදු කරලන්නම් අනිත්්‍ය. අනිත්‍ය භාවනාව ඒගොල්ලන්ට ගැලපෙන් විදියට පොඩි බණක් කියනවා. අනිත්‍ය මොල් කරගෙන හරිමවාචනී හරි වෙලාවට හරි තැනට වදිනවා. මොකද වෙන්නේ පාස්සෝට් නිකම් ඇැරෙනවා. අහගනන්නවා කණින් ධර්මය හිතට පෙවිසෙනවා යෝනිසූ මනසි කාරීන්. වෙන්නේ අකුසල් නෙමෙයි තත්වෙන්නේ කුසල් වැඩ කරන්න ගන්න එදකොට කියනවා වාඩි වෙලා හිටි අසුනීම මඟ පර ලැබවා කියලා අදවෙන්නේ ඇයි තු අපි බණ අහනවාහනා පාස්සුවොට් ඇරන්නේ ඇයිඒකෙෝදාගන බනවා හැරන්නේ පාසුවඩ්ික කුසලට ටච්වෙන්නේ අකුසල වීගි වීගං ඇරන එතකොට බුදුරජාණන් වස බුදුරජාණන් වහන්සට විතර මයි ඕක කරන්න පුළුවන් වෙන්න කිසිම කෙනෙකුට බෑ බුද්ධ කාලෙ හිටිය එක තරුණ භික්ෂුවක් සාරපුත්්්‍ර මාරතන් වහසේල්ලඟ පැවත්වේ රපති නාතන් වහන්සේ උන්වහන්සේට අසුභ භාවනාව කියල දුන්න අසු භාවන වඩනවා වඩනවා වඩන මාස ගානක් සිත විශවරනවා නවතින්නේ ඉරිවස බුජ නිසාරපපුෘතය වන්සේ කල්පනා කළ එක්ක මදී තමයි දැම්මට මං මේ පොඩිනම එක්ක නැෑනාා බුදුරජාන් වහන්සේගාවට එක්කන්ගයා එකන්ගයා පස්සේ බුදුරජන් වහන්ස වදාලා සාරිපපුත්ත මෙයාට ධර්මය පිවිසෙන්න්නේ අසුභ භාවනාව නෙමඉකිව්වා. කියලා අවෝතියෙන තැනක වාඩි කරලා රත්තරම්පාට මලක් මැව්වා. මේ මලදිහ බලාගෙන ඉඩ කිවා. ඒ මල් ටිකටික අවුව වැටුණ ්‍රශ්නයාව අ රත්තරම්පාට මල්ල මව්පිය එකක් මැලවෙෙන්ට පටන් ගත්තා. මැලවෙෙනකට මොකත වුණේ. ඒක්කම මෙයාට අනිත්‍ය ගැන කියන ගාතාවක් බුදුරජන් වහන්සි වදාලා රහතන් වවාන්සිේ නමක් වෙලාන්න ගිට්ටි ඒවගේම තාවක නමකට එහෙම එකක් වුණා එක ගාථාවක් පාඩන් කරන්න බැරුව මාස හ අතරක් සුරැල්ල ගෙදර න්න කිව්ව අයියා අය රහතන් වහන්සේ මල්ලිට කිවී මල්ලි මහන වෙලා වීට පස්සේ ශුල්ල පන්තක ට ග ට ා ට දරයන්න ෑගල ුදුරජාණන් වහන්සේ විති ගො ගක හම ොම දන්නේ මෙහෙන්දකැල් එක්කන් ආවා එකං ඇවිල්ල කිව්වා මේ සුදු රෙදිකෑල්ලත් දන්න අවට ගෙල්ල වාඩියලා මේ රිෙදි කෑල්ල පිහිද පිහි ඉන්න කිව දූවිලි අයින් කරනවා මන් දූවිලි අයිංකරනවාක පීදපිද ඉන්න කිව එම පීද පී දෙන්න නලට සදු ෙදිි කෑල්ල දයා බලාගන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ හිට එක්ඟ වෙන්න කොටම ධර්ම කරුණන කිව්වා. රහන් වහසනමක් වෙලා සංගුණී කාට දෙයි පාසුව දරින්ට පුළුවන්. අපේ හිතේ අකුසල් තියනවා අකුසල්වලට පිවිසෙන විදියක්ක් තියෙන්. කුසල් තියෙනවා කුසල්වලට පිවිෂණ විදික් තිය. බුද්ධ කාලේ හිටියයන ඔබ දන්නවා දේවදත්ත දීවදත්ත බොහෝම දරුන් වැඩකරපුගෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාල මහනනි මම දේවදත්තට තරන් පිහිට වඩ වෙන්න කාගැනවත් මෙචර හොල නෑකිව. බැසිකිිලිවල්ලක මනුස්සේෙක් වැටල ඉන්නවා චෙව. අසූචි ගාගණන්්ඩ ැකමැති කෙනෙක් බටේ ඇවිදැවිද බලනවා මවිල්ගහක් තරන්වත් අසූචින් ගැවිල නැතිතෙන කුස්සල ගන්්ඩ. එන මහනින මවිල්ගහත් තරංවත් නෑකිව්වා දේවදත්තට කුසලේ ඉතුරු වෙලා. එක ඉතාම ස්වල්ප කුසලයක් තිබුණ නම් ඉතුරු වෙලා ශාස්තෘන් වහසි දන්නවා එතනි උුත්සලගන්න. දවදත්තගේ හිතට පිවිසෙන්ට තැනක් නෑ. තැනක් නෑ කුසල් පැත්ත ඔක්කොම නැති වෙලා. කුසල් පැත් ඒ දේවදත්තගේ කොම්පියුටරයේ ඩිලට් වෙලා. අකුසල් පැත් විතර හොඳර ඇක්ටවේට්. එදවට දැන් අපි කියීම දැන් ධර්මමාර්ගගේ අපි පුරුදු කරනකොට අනිත් දුකා නාත්න කියන ධර්මය පුරදු කරගන ධර්ම පුරදු කරමින් පුරදු කරමින් යනවාගේීම ඕන දැන් අපි ධර්මය ආගෙන යනවා ද මේ කාල අපිට බුදුගෙනින් නෑ නිමේ අපි කුසල් මාර්ග මතුකොල් ලගණ්ඩ බුදුරජාණන් වහන්සි පිරිවුවන් පාන අවස්ථයි වදාලා මහනේනි තතාගතයන් පිරිනුවන් පෑවට පස්සේ. යම් ධර්මයක් වෙනයක් පදාලාද තදාගතයන්ගේ වැඩේ කරන්න පුළුවන්ගේ ධර්මයට විනයට පමණයි කි්වා. එනම් පුද්ගලෙක් නෑ මේක කරන්න. උන්වහන්සේ වදාල තමන්ගේ ඇවෑමිංස් ශාස්තරන් බාඩ් පත්තිෙන් මොකක්ද. ඒ ධර්මයයි වෙනයයි එහෙනම් අදත් පුද්ගලයකුට නෙමේ මේක කරන්න පුළුවන් මොකේටද. ධර්මයට ධර්මය පුරුදු කරගන පුරුදු කරගන පුරුදු කරගන යනකොට ි යම් දවසක දැන් අපිකම මෙතැ න්නවා කිය අවුරුදු පණාහක අවුරුදු තිස්පාහක දර්වීක් එයාආවිසිතියවාම අවුරදු හැට පහක් ඔන්න අවුරුදු තිස්ා තවරු තිහක් කිසිර වෙලාදකොට එයා ඔන්න ධර්මය පුරුදු කරගන පුරදු කරග නවා අනිත්‍ය පුරදු කරනවා මෛත්‍යයේ පුරුදු කරනවා ය පටිස් සම්පාද පුරුදු කරගන යනවා යම් අවස්ථාව කාවුත් යම් අවස්ථාවක එයාගේ පාසව දැරුණු ධර්මින් කුසල් ටච්චු නොත් යෝනිස්සු මනසිකාර පටන් ගත්වත් මොකද වෙන්නේ එයාට හේතු පල දහම අවබෝධ වෙනවා ඒට ගැන සෝතාපන්න වෙනවා සෝතාපන්න වූනොත් අර අකුසල පැත්තර මොකද වෙන්නේ ඒ ෆෝමට් වෙනෝ ඉර්වසි අලුත්ම ජීවිතයයක් තම යාට තියෙන්නේ ඒක තමයි මේ කාලේ මිනිස්සුන්ට කරගන්න අමාරුව එක හැබැයි මේ කරන්න තිය එකත් තමයි නිරන්තරයම් පුරුදු කරර පුරුදු කරර ඉන්නේ එක. මේ අද ඇහු්වා බණය ඇහ්වා ගියා කියල කරන්න බෑමකදේතු මේ එකක හිත ඇතුරට යන්නේ. හිත ඇතුරට අන්න නැවත නවත නැවත නව ධම ග කණ්ඩෝනි ධර්ම පුරදු කරන්න නැවත නැවත කරන්ඩ ෝන එහෙම නැවත නැවත පුොරුදු කිරල්ලඉටමයි මේ ධර්මයක් කියන එකක් හිතට යන්න ඉඩ තියෙනවා. ඇබේ අකුසල් වීගෙන් යනවා. ධර්ම මේ වකෙන් යන්න ඇත්ත ඒක හැබැයි නිරන්තරයෙන් පුරුදු කළොත් ඒ පුරුද්ධ උදක්් වෙනවා අන් නීවි දෙට යබට මේක තෙරුම් ගන්න වහන්සි ගන්න ඕන එතකට මේකෙන් තේරුම්ගන්න මේ ධර්ම මාර්ගේ තමන්ව අබෝධි කර ගෙන යන පුද්ගලයෙක් නෑ එතකට මම කියලා කෙනෙකුට අබෝධි දෙන්න බෑ මගේ කියල දේකට අවබෝධී දෙන්න බෑ එහෙනම් කෙනෙකොට ජීවිත අවබෝධය දෙන්න පුලන් කුමකටද ධර්මයටයි කොමකින් දෙක කරන්න පුළො ධහරමයෙන් විතරමයි දැන් අපිගේමු ඒ මං ඔබට උදාහරණයකින් තුොරල දෙන්නයි අපි කියමූ ඔබට හිතේ තරහක් කෙනවා ඔබට වෙච්චා අසාධාරණයක් ගැන දැන් ඔබ මේ තරහා දුරු කරන්නඕනේ මොකෙන්ද මෛත්‍රිය තරහනකට මඔබ සුවපත්්‍යත්තා සුවපත්යත්තා සියලි සත්‍යය සූපත්ත්්තාා කියකි අර තරා පෝෂසනය වෙන්ට නොද ඒ විරුද්ධ කුසලි ොද අන් ුවන තකට ඔබ සරහ නිදහස් කරන්නේ කවුද පුද්ගලේක්ට ධර්මයක්ද ධර්මයක් නැත්න කට දැ ආසාකතතින හම්ප කරපු දේවල්ගෙන ඔබේ බරිඳ ගැන නැතම් මහත්්‍යැගැෙන දරුවන් ගැන. ඔබ මේම අනිර්්‍යමසයෙන් බලනවා. බල්ලබොට ජීවිතය අවසාන බාග ඕට මේවා කෙරෙහි ආසාමක් නැතුව නවැලුන සිතින් ඉට පුළුවන්ගුණොත් ඒක කරලා දෙන්න කවුද ධර්මය. ධර්ම කල්ල දෙන්නේ ඔබට බුදුරජන් වන්සේකරී පැදීමක් ඇතියෙනවා ඒ පැහැදීම වෙන කෙනෙකුට වෙනස් කරන්න බැඩන ඒ පැහැදීම විසින් ඔබෝ රකිනවා ඒ ්‍රද්ධාව දඟ ඔබෝ රකින්නේ මොකින්ද ස්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව කියන්නේ අපි රකින එකක් ඒලකට තාවය එකක් තියෙනවා ඔබ රකින තවද යක් තියෙනවා එකට ගැන සිහිය සය කියන්නේ රකින එකක් සියය නැතන්කොට ආරක්ෂාවක් නෑ. සියෙන් ආරක්ෂාව වෙනවා සද්ධාවෙන් ආරක්ෂා වෙනවා ඉවසීමෙන් ආරක්ෂා වෙනවා මෛත්‍රයෙන් ආරක්ෂ වෙනවා අනිට්‍ය මනචි කාරයෙන් ආරක්ෂා වෙනවා ඊළඟට ගුණධර්ම දියුණු කිරමීමෙන් ආරක්ෂාව වෙනවා ගරු කලයුත්තන්ට ගරු කිරීම මෝක්කො මොවාද ධර්ම. එදකට අපි රැකුණොත් රැකෙන්නේ ධර්මයෙන් නැසනොත් නැසෙන්නේ හධර්මයෙන්. අපි නිරේ උපදනවන්නන් නිරේ ගෙනියනෑ කිසි දවසක ධර්මය විසින්. මොකෙන්ද ගෙන ියන්නේ. අධර්මයෙන් මොකත් අධර්මය යන්නේ ඒරිසියා කිරීම, ක්‍රෝවද කිරීම, වෛර කිරීම, පලිගැනීම, අනුන්ි දේවල් කඩාාවඩා ගැනීම අනුන්ග දේවල් මංකොල්ලකෑන් ඒළඟට අනවින්න කොඩිවින හදිහූණියන් කිරීීම මෙවන්තමයි මිනිස් විනාස වෙලා යන්නේ අධර්මය. ධර්මයෙන් සුගතියට යනවා අධර්මෙන් දුගතියට යනවා. ධර්මන් තමයි නිවනට යන්නේ. එතකොට ඔබ මේකි ටේරුම් ගන්ඩ මේ මේ විදියට කුසල් දහම් තියෙනවා කුසල් බොල් තියෙනවා අලුවබාදෝසාමෝ කියලා මේ කුසල් බොල්ලලට ධර්මය එකතු වෙයි කොයි වෙලාවේ හරි. මම මේ කොපෝ මරි කරගන්න මම අවබෝධ කරගන්නවා කිය දෙයක් කරන්න බෑ. එහෙම ඔට වෙලා පලක් නෑ. දැන් හිතන්නක දේවදත්වට මේ කෙස්ගහක ප්‍රමාණිවත් කුසල් තිබුන් නෑන. අපිටත් එහෙම වෙලාද. නෑනේ අපිට කුසල් මුල් තියෙනවා. අපිට කුසලුත් තියෙනවා කුසලුත් තියෙනවා දැන් ඒනම් අපි අපිට තියෙන අපිට ආරක්ෂාවක් අපි අපිට ආදරේ ඩන් අපිට ඕමනම් මොකක්ද මේ කුසල් මුල්වල්ට බදුරජාණන් වහසගේ ධර්මය සම්බන්ධ වීම ඒ සම්බන්ධ වීම පුද්ගලිකුට කරන්න බැහැ ඒක කරන්න පුලන් ධර්මයට විතරමයි එහම් මොකක්ද කරන්නති ඒකට කියැ මොකේ හැසිරෙනවා කියලද ධර්මයි හැසිරනවා ඒකට මොකක්ද කියන්නේ ධර්මී හැසිරනවා කියලා ගිහිවේවා පැවැදිිවේවා ඒකට කියන ධර්මය හැසිරෙනවා කියලා. වසීම කියන්නේ ධර්ම හැසිරීම. දයාව කරුණාමෛත්‍රයගෙන ධර්මය හැසිරීම. මේ නැසී වනසී යන දේවල් මේවා කියල අවබෝධ කරගනීම කියන ධර්මී හැසිරීම මෙතන මමය මාගේ මාගේ ආත්යක් නෑ කියන කාරණය අවබෝධ කරනවා කිය ධර්මය හැසිරීම. ඉන්දුරන් සංවර කරගන්නවා කියන්නේ ධර්මී හැසිරීම දම් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා දේශනනා කළ තින ඉන්ද්‍රයේ සංවට සීලේ. ආමක් සංගර සේලියාද ශේල දේශ කල තියවා ඔබට දේශනා කළ තියෙනවා පෝට අට සිිල්ගඩ සාමාන්‍ය ජීවිතේ පාස ශේලයේ ආරස්සාය වන්නග මොකදී. ඒ මොකදහෙම කියල තියෙන්නේ. අර ආකුසල් වර්ධනය පාලනය වෙන්ඩ. දැන් අපි කීම මේ ලංකාවේ බෞද්ධාය සමාදාන් වෙන සිිල්පද ඔක්කම රස්සාා කරන වනන් මිනිමරුන්තිේද? නෑ හොරකං ඒත් නෑ වැරදිකාම සේවල ඒත් නෑ එන එක තැවරුමක් කැරයිද නෑ බොරුවකුත් නෑ. එහනම් මේ මිනිස්සු බලාග නින්ද දියුණු වෙන්නේ ඇද දැ නෑනේ දැන්ම එකක් නෑ බලාගින් දදි පිරීෙනවා එකට තේරුමමකක්ද දධර්මය හැසිර ඉන්නේ ධර්මය හැසිර නැතිවෙනකට පිරිහෙනවා එනමකක්ද වර්ධනය වෙනවා කුසල් පක්ෂේ අක්ුසල් පක්ෂේ වර්ධනුනාම අකුසලේ ස්වභාවේ තමයි වර්ධනය වෙලා වෙලා ඒකම විනාශ කරනු බුද්ධ දේශනාාවක විස්තර කරනවා අයසාපි මලන් සමෝට්ටිතන් තදුට්ටාය තමේව කාදති යකඩේ මලකට හටගන්නවා කියනවා ඒ යකඩේ මල්කට හටගන්නකොට ඒ මළකට කන්නේ යකඩිමයි යකඩේ හටගන්න මලවිසින් මලකඩ විසින් බාහිරදයන්න්නිමේ කන්නේ මකක්ද ගන්නේ යකඩේම කා දමනවා ඒ වගේ කියනවා අකුසල් අකුසල් කරන වනුෂ්‍යයා යම අකුසල්යක් කරනවාද ඒ අකුසලේ කරන කෙනාව මේ එකෙන් විනාස වෙනචච එදකොට බලන්ඩ ඒවා වලක් කණ්ඩ තමයි මේ පංචසී ලෙතියෙන්නේ ඒ අකුසල් වලක්ණ්ඩ තම යට් අාංගු පෝසතසීල තියෙන්නේ ඒවතින් අකුසල්ලින් වලක් කණ්ඩ ඊළඟට බුදුරජාණන් වන්ස වදාර මෛත්‍රී කරුණාවති යාගන්න කිව්වා මේ දියුණුව දැළල සතුටි වඩ කියවා ඔබ ට හිතෙන් මේ කාලේ මනුස්යාගේ තියන තදද පරිහාානියත්තතා මයි මංහිතන්නන්නේ අනි මිනිස්ස වර්ගයන් අතර තියෙනවද කියලා සිංහලයගේ හරියට අපහස කරනවානේද එකෙනට හාමුදු රුන්ට අපාස කරනවා මිනිස් ුන්ටා පාස කරනවා නින්දා කරනවා හරියට තිය ොනේද එදකොට මමනම් දැකල නෑ වෙනත් මනුස්ස වර්ගයක් මේ විදිීට අපහස කරන තමන්ගේම වර්ගේ මිනිසුට්ට. එතකොට මේ කුසල් වේගෙන් නැසී යනවා ඒ නිසා මතකතියා ගණ්ඩ මේ බයානක ගමනේ මේ භයනක සංසාරයේ මේ ගොඩේ නැවත නැවත එනෙ වලක්ක ගණ්ඩ තින එකම ක්‍රමේ තමයි ධර්මය ඇසිරීම. ධර්මයේ ඇසිරීම පුරුදු කර ගණ්ඩ තමන් ධර්මයේ පිට කරගන්න තමන් ධර්මය පිහිට කරගත් තොත් මොකද වෙන්නේ දැන් අපි මීට කල්ින් කිව නේද ගුණධර්මරකින්න කයිෙන් උදව්වක් නෑ බචනෙන් උදව්වක් නෑ හිතෙන් උදව්වක් නෑ කියලා ඒක තේරම මොකක්ද අධර්මය බල්ලවත් කියන එක අපි ධර්මය හැසිරින්ට පටන් ගන්න වීරී එදකොට ටික ටික මොකද වෙන්නේ කය උදව කරනවා වචනය උදව් කරනවා හිත උදව් කරන ඒ තමන්ගේ සිටෙන් කයිෙන් වචනෙන් ධර්මය හැසිරට උදව්ව ගත්තොත් අන්‍යයා තමාව තමන් පිහිට කර ගත්තා තමන් තමන්ට උපකාර කර ගත්තා තමන් ධර්මය පිහිට කර ගත්තා දේශනාව නැද ර්ම පීට කරගෙන වාසය කරන්න තමා තමා පිට කරගෙන වාසය කරන්න කියල නැද්ද. එක උත්සාහ කරන්න ඕනි උත්සාහනොකට වෙන්නේ උත්සාහ කරීමෙන් තමයි එක ඇති කරගන්න පුළුවන්. එතුකොට ඒ විදියට තමන්ග ජීවිත හදාගත්ත අසන වෙලා මෙරි නැමේ ආත්ති අපිට බුදුරජාණන් වහන්සේගේ සරන්න පිහිට කරගෙන ධර්මය සරණ පිහිට කරගෙන ශ්‍රාවක සංග්‍යාගේ සරණ පිහිට කරගෙන මුලාවකට පත් නොවී ආර්යපාද කරගන්නේ නැතුව අපට ජීවිතය උපකාර කරගන්න ලබා ගන්න පුළුවන්. ඒ නිසා අද පෝවේ දවසේ අපි ඔබට සිත්පතනවා මෙතෙක් වෙලා ධර්මය අසලා ඔබට මේ බුද්ධ ශාසනයේ උතුම් චතුරාරරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. වාසනාව ලැබේවාසාදු සාදු සාදු අද දවසේ අප රැස්කළ සියලුපින් විශේෂයෙන් මේ ධර්ම ශාලාව හදන්ඩ උපකාර කරපු ඒ වගේම ධනශාලාව හදන කුටිසෙනසුන් හදන මේ ඒවගේම මේ දානසීල බාවනාදී පින් අං කටිතුවලට උපකාර කරන සියලු දෙෙනනාට අද විශෂයෙන් දවල් උපාසක ානය පූජා කරලා තියන්නේෙ හොර උපතාන පිරප්පං කඩවල බී අනුසා සමම්මලී මහතය දිලීප පටකොඩ මහත ඇතුළු පිරිස අද උදේසන උපාසක දාානය පූජා කළ තියන්නේ ගෝන මැරූ ඇව සුගතපාල මහතය ඇතුළ පිරිස ඔබ අපි සෑම දෙනෙක් ම මේරැස් කළ පිින් සියලු දෙවියෝ අනමෝදංවෙත්වා පුුණ් යාානු ෝදනාවෙන් සතුරුුණ දෙවියෝ ඔබ සිරු දෙනාටල්ස් ආරැක්ෂාව සලසත්වා. ඒවන්ගේම ඔබනමින් මේ පරලවගේ සේලූ ඥාති මිත්‍රරාදීන්ට මේ පින අයිති වී. ඒ සියලු ඥාති මිත්‍රාධීන්ගේ පරලෝ ජීවිතයේ කාන්තේම සැපවත්තිත්වා. ඒවගේම රැස්කළ මේ සේලෝ පෝ්‍ය ධර්මයන්ගේ ආනුභාාවෙන්ද. ඔබ ඔබට ඔබ රැස් කරන්නා වූ දානාදී පින්කං සමාදං වන සහිලාදී ගුණධර්ම, ඒවගේම ධර්මී හැසිරීම් ධර්ම ස්්‍රවන ආදියෙන් රැස් කරන සියලම ප්නිි ධර්මයන් ඔබේ මෙලෝජීවිතය යහපත් කරගැනීම පිණිසත් පරලව සුගතිය පිණිසත් උතුම් චතුරාරි සත්‍යති ධර්ම අවබෝධ කරගැනීම පිණිසත් හේතුවාසනාාවීවා) කවරුත් කියන්න උතුම් බුද්ධානුභාවයෙන්ද දම්මානුභාවයෙන්ද සංඝනුභාවයෙන්ද දෙවියන්ගේ දේවානුභාවයෙන්ද අපවිසින්රැස්කරනැලද පුුණ්‍යධරමයන්ගේ ආනුභාවයෙන්ද අප සියලු දෙනාටම නිදුගනිරෝගි භවසැලසේවා සත්පුරුෂ කල්්‍යනමිත්‍රයන්ගේ ඇසුරලැබේවා උතුම් ශ්‍රී සක්ධර්මය ශ්‍රවනයට සැලසේවා ධර්ම මනසිකාරයට සිතයමු වේවා ධර්මයේ හැසිරෙන ධනාදී පින්කම්කරන ශීලාදීගුණ දම්රකින විදර්සනාදී භාවනවඩන දම්මචාරීජීවිතයක් අප සියලු දෙනාටම දියුණුකරගන්ට ලැබේවා පරලොජීවිත සුගතිරකවරන සැලසේවා අප සියලු දෙනාටම මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්්‍යධරමය අවබෝධකර ගැනීම පිණිස වාසනාවලබේවා වාසනාව ලැබීවා වාසනාව ලැබීවා සාදුසාදු මෙවැනි වටිනා ධර්ම දේශනා නැරමීමට ශ්‍රත්තා YouTubeු ජනලේ සබස්ටරයි් කර සීනෝ ලකුණු ඔබන්න